समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कथमञ्चाउसो दुख निरोधगामिनी पटिपदा अर्य सच्चं अयमेव अर्यो अट्ठंगिको मग्गो सेयथीदं सम्मादिट्ठि सम्मा संकप्पो सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा आजीवो सम्मा वायामो सम्मा सति सम्मा समाधीति පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් යොදාගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ මාර්ගය ලෝකයාට පෙන්වා දෙන්නට පුරාණ බුදුවරුන් සොයාගත්ත නගරයේ සොයාගත්තා කිව්වා ඒ නගරය තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නගරය. ඒ ආර්ය අටෙහි මගේ කිහිල්ලා නිර්වාණය කියන නගරයටයි පැමිණුනේ. දැන් අපේ හැම ක්‍රියාදාමයකටම ඒ ආර්ය අටෙහි මග සම්බන්ධ නැත්නම් අපිට කියන්න පුළුවන් කමක් නෑ අපි බෞද්ධ කියලා. හැම ක්‍රියාදාමයකටම ගිහි ජීවිතයක් ගත කරන ගිහියෙක්ටත් තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පැවිද්දාට තියෙන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකද ගිහි පැවිදි දෙපැත්තම එල්ල කරන්නේ නිර්වාණයයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ගිහි පැවිදි දෙපැත්තම එල්ල කරන්නේ නිර්වාණයයි. නිර්වාණයට මාර්ග දෙක තුනක් නෑ. නිර්වාණයට තියෙන්නේ එක මඟයි. ඒ අරියටගේ මඟ විතරයි. අරියටගේ මඟ බුද්ධ ශාසනයෙන් පිට තවත් තැනක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුණින්ම දේශනා කළා තියෙනවා. එන්නත්නි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බොහෝ විට අපේ ජීවිත තුළින් මැකීගෙන යන තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. එයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියන එක පිළිබඳව ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනාට හැඟීමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක දැන් කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එන එකක්. හිමින් හිමින් ඒ කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එනවා මේ කාර්යය. ඒක නිසා දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහනකොට කෙනෙකුගෙන් එතනත්තා දෙන පිළිතුරු දිහා බලපුවම ගිහි වේවා පැවිදි වේවා එකපාරටම දෙන පිළිතුර දිහා බලනකොට ඒ පිළිතුර එතරම් සාර්ථක පිළිතුරක් නෙවෙයි. බාගෙට දෙන පිළිතුරක් තියෙන්නේ. කොහොමද මග මොකද්ද කියලා දන්නේ නැත්නම් මග යන්න පුළුවන් කමක් නැන්නේ යන මග දැනගෙන යන්න ඕනේ. ඒ නිසා යන මග පිළිබඳව අවබෝධය හැම දිනකටම තියෙන්න ඕනේ. බලන්න ඕනෑම කෙනෙකුෙන් ඇහුවොත් මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ කියලා අහපු ගමන් දෙන්නේ හරි දැකීම කියන පිළිතුරයි. හරි දැකීම කියලා කියපුවහම පින්වත්නි කොහොමද තීරණය කරන්නේ මොකද්ද මේ හරි දැකීම කියන්නේ කියලා. දැන් ඔයත්තු ගිහිල්ලා ක්‍රිස්තියානි කට්ටියක් බුද්ධ ධර්ම මොකක්වත් දන්නේ නැති කෙනෙක් ගාවට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා මෙහෙම අංග 8ක් ඒකේ පළවෙනි එක තමයි හරි දැකීම
නැත්නම් right understanding නැත්නම් right view කියලා කොයි විදිහට කියවුවොත් එහෙම එන්නේ මොකක් තේරුම් ගනීද ඔකි මොකක් තේරුම් ගනීද ඒ මනුස්සයා මේක පිළිබඳ විස්තරයක් දන්නේ නැත්නම් මොකක්වත් මෙන්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මෙහෙම තියෙනවා මේක පළවෙනි එක මේකයි කියවනම් ওই මනුස්සයා මොන ක්‍රමයකට ඕක ගනීද ඒ මනුස්සයා හිතා ගන්න විදිහට ඒක ගත්තොත් එහෙම හරි දැකීම කියලා ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමෙත් හරි දැකීම තියෙනවා මුස්ලිම් කෙනෙකුට කියලා ඔබ කිව්වත් මොකද ඒගොල්ලන්ගෙත් තියෙනවා ඒගොල්ලන්ගෙත් යහපත් දැකීම කියන සංකල්පය ඒගොල්ලන්ගෙත් තියෙනවා ඒ කියන්නේ අපිත් ඒ යහපත් සංකල්පයේ යටතේම මොකද සමහරක් කලාට කියයි හොඳ කරන එක හොඳයි නරක දේවල් කරන්න හොඳ නැහැ ඉතින් හිංසාව හොඳ නැහැ අපි කියමු අනුන්ට හිංසා කරනවා නම් ඒක හොඳ නැහැ හොඳ දැකීමක් තියෙන කෙනා අනුන්ට හිංසා කරන්නේ නැහැ ඒක සාමාන්‍ය දැනීමක් ඉතින් අපි බෞද්ධ වශයෙන් ගිහිල්ලා අර එක්කෙනෙකුට කිව්වොත් මේක හරි දැකීමක් කියලා අපේ එකක් තියෙනවා මුස්ලිම් කෙනෙකුට කිව්වොත් ඒක මුස්ලිම් මාර්ගයේ බුදුදහමේ තියෙන ආරියතෙන් මඟ තියෙනවද නැහැ මුස්ලිම් ධර්මයේ තියෙන මුස්ලිම් ධර්මයේ ආරියතෙන් මඟ නැහැ ඒත් නමුත් ඒගොල්ලෝ හිතා ගන්නවා අපි මේ හරි දැකීම තමයි පින්වත්නි ඒ නිසා මේ හරි දැකීම කියන එක හැමතිස්සෙම කියනකොට තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා දැනගෙන දැන් අපි හිතමු අපේ පැරණි උපාසකම් වල නම් හරි දැකීම කියනකොට ඒක පාඩම කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනීම සම්මාදිට්ඨි කියලා දැන් මොකද්ද සම්මාදිට්ඨි කියන එක අහුවා නම් පිළිතුර එන්නට ඕනේ මොකද්ද අඩුතරමේ අඩුතරමින් පිළිතුර එන්නට ඕනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි සම්මාදිට්ඨි කියලා හරි දැකීම නෙමෙයි යහපත් දැකීම නෙමෙයි සම්මාදිට්ඨි කියන එකේ තේරුම මොකද්ද කියලා අපි කෙලින්ම කියන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියලා ඒ ඒකෙත් තියෙන කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨින් පහන් ද්වයන් බදාමි මානින්නි මම සම්මාදිට්ඨියේ දෙයාකාර කොට දේශනා කරනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨි ලෝකියල් පුඤ්ඤ අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදීවේ පක්ඛා කියලා කියනවා ආශ්‍රව සහිතයි පුඤ්ඤ භාග්‍ය සැපයට නැඹුරු වෙලා තියෙන්නේ උපදීවේ පක්ඛා ඒ නිසා මතු පුනර්භවයේ ඇති කරනවා සාසවා ආශ්‍රව සහිතයි ඒ කියන්නේ භවගාමි කර්ම රැස් කිරීම සිද්ධ වෙනවා ඒ සම්මාදිට්ඨිය හේතු කොටගෙන අනිත් එක කියනවා අත්තිවික්‍රමේ සම්මාදිට්ඨි අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා අනාසවා ආශ්‍රවයන් පහ කරනවා ලෝකුත්තර ලෝකයෙන් එතර කරනවා මග්ගංගා සෝවාන් සකදාගාමි ආදී මාර්ගාංගයක් බවට පත් වෙනවා මග්ගංගා එතකොට දැන් මේ දෙකේ වෙනස තියෙනවා එකක් ලෝකීය සම්මාදිට්ඨි අනිත් එක ලෝකුත්තර සම්මාදිට්ඨි දැන් ඔයත්තන්ට තියෙනවනේ මොන සම්මාදිට්ඨියද ඔයත්තන් තියෙනවනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නෑ මොන සම්මාදිට්ඨියද මේ කියපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන කර්මය මගේ දායාදය කරගෙනයි ඉන්නේ කියන එක පිළිබඳව දැනීම නැත්තම් කියනවා දසවත්තුක සම්මාදිට්ඨිය කියලා විග්‍රහ කරනවා වෙනත්ටි අපේ ගිහි බෞද්ධ ජනතාවට ගිහි බෞද්ධ ජීවිතයට සම්බන්ධ වෙන සම්මාදිට්ඨිය පැහැදිලි වෙන්නේ නැහැ කොහෙද දැනගෙ කොබලන්න මං හිතනවා දන්නවා ඇති හුඟක් දෙනා නමුත් මේ දසවත්තුක සම්මාදිට්ඨිය පිළිබඳව දන්න අය කොබලන්න සම්මාදිට්ඨිය අංග 10ක් තියෙනවා කියලා දන්න අය අතුස්සන් බා පොඩ්ඩක් අංග 10ක් තියෙන සම්මාදිට්ඨිය පිළිබඳව දන්න අය කොබලන්න එතකොට පින්වත්නි එහෙනම් ඔයත්තන් ආපු මාර්ගයේ සාර්ථකද නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔයත් මෙතෙක් බෞද්ධයි කියලා කියගෙන ආපු මාර්ගයේ සාර්ථක ගමනක් දාවේ හිස් නැද්ද බෞද්ධ ප්‍රතිපදාව අනේ කොයි තරම් අපි බෞද්ධයන් වශයෙන් පිරිහිලාද කියලා මොන තරම් පිරිහිලාද කියලා
දැන් අපි යන්න ඕනේ මුල්ම අංගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය පිළිබඳවත් අපිට දැනීමක් නැහැ. ඉතින් කොහොමද බුද්ධාගමේ කියන්නේ? කාගේ වැරද්දද? කොහොමද මෙතන දහම් පාසල් ගියා? අතෝසන් වහන්සේ දහම් පාසල් ගියා? අයියෝ වැඩි හිටියෙම දහම් පාසල් ගියේ නැද්ද ඉස්සර? හොඳයි අත පහලන්. දැන් බලන්න ඒ කියන්නේ දහම් පාසල්වලත් උගන්ලා නැහැ. ඒ ඇත්තන්ගේ ජීවිතයට අදාළ වෙන සම්මා දිට්ඨිය ආර්ය මාර්ගය මොකද්ද කියලා පෙන්වලා නැහැ. හ්ම්? නේද? නැහැ නැහැ. දස කුසල් නෙමෙයි. ඉතින් දැන් කාට බණ කියන්නද? හ්ම්? මං දන්නේ ඔය ඇත්ත නොදන්නා වෙන්න නම් බෑ ඕක. ඒ කියන්නේ මෙතෙක් කල් බණ අහපුවා මොකක්වත් ඔළුවට අරගෙන නැහැ කියන එකයි. ඔකෙන් අදහස් කරන්නේ මමම මෙතන අනන්තවන් කියලා කියනවා ඕක. ඔය දසවත්තුක සම්මාදිට්ඨිය දසවත්තුක මිච්ඡාදිට්ඨිය මොකද්ද කියලා මමම කියලා කියනවා මෙතන අනන්තවත්. කොහෙන්? ඉතින් බලන්න පොඩ්ඩක් හිතලා බණ ඇහුවා. කොහොම වෙනකොට අපිටත් තේරෙනවා මොකද්ද මේ කරන්නේ අපරාධින් කියලා. පින්නත්නි මේ දසවත්තුක සම්මාදිට්ඨිය ගිහි ප්‍රතිපදාවට එන්නේ. ගිහි ප්‍රතිපදාවේ ආරම්භය ආරම්භ කරන මාර්ගය තියෙන්නේ මේකේ. ඔය ඇත්තන්ට දුක දන්නවද? දුකට හේතුව දන්නවද? මිදීම දන්නවද? මිදීමේ මාර්ගය අවබෝධද? කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒකනේ සමහරක් ඇත්තෝ කියනවා මේ සම්මාදිට්ඨිය ආදී මෙහෙම පටන් ගත්තට සම්මාදිට්ඨි වශයෙන් මේක සීල සමාධි ප්‍රඥා වශයෙන් වෙන්න ඕනේ. සමාධි සීල ප්‍රඥා සීල සමාධි නෙමෙයි කියලා. ඒ නිසා අන්තිමෙන් පටන් ගන්න හදනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. මොකද එකපාරටම ඒගොල්ලෝ හිතේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා, ඒ කියන්නේ සම්මාදිට්ඨිය අයින් කරන්න ඕනේ කියලා. ඈ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ඒකෙන්ද මේක පටන් ගන්නකොට ප්‍රඥාවෙන් එකෙන්ද මේක අයින් කළා මේක එන්න ඕනේ සීල සමාධි ප්‍රඥාවලින්. ඒක නිසා මුල වෙනස් වෙන්න තෝන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ වැරදුනේ නෑ. ගොඩ දෙන සමහර තැනක් එක කොනකින් අල්ලගෙන ඒකම දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කළා උගන්වනවා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වලා තියෙනවා මොකද්ද ප්‍රතිපදාව කියලා. දැන් ඒ ප්‍රතිපදාව දක්වන විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිකෙන ලෝකීය මාර්ගයට එනකොට ඒ ලෝකීය මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨියේ අත්තිදින්නම්. අත්තිදින්නම් අත්තිච්ඡං අත්තිහුතං අත්තිසුකට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්‍යයං ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිමාතා අතිපිතා අතිසත්තා උපපාතික අති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. අති ලෝකේ සමන බ්‍රාහ්මණ මේ ලෝකේ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. සම්මග්ගත සම්මා පටිපන්න මනා මාර්ගයට ගිය මනා මාර්ගයේ පිළිපන්. යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් යම් මෙලව පරලෝ කියලා එකක් තියෙනවා නම් සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. තමාගේම නුවණින් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්නා වූ. මේ කවුරු ගැනද කිව්වේ? සම්මා සම්බුදුර කියලා කොටසක් ලෝකෙ පහළ වෙනවා කියන එක පිළිබඳව තමන් විශ්වාස කරනවා. ඒක දන්නවා. ඒ විශ්වාසය මත පිහිටන්නේ නැත්නම් අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් කියන ඒවා ගැන හැඟීමක් නැහැ. ඉන්නේ අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් අත්තිසකල දුක්ඛතරං කම්මානම් ඵලං විපාකෝ කියලා ඒක පෙන්නලම තියෙනවා. එහෙම එකකුත් තියෙනවා කියලා. ඒ සම්මාදිට්ඨියට අනතුරුව සමහරක් ඇත්තන් කියනවා එහෙම දීමෙහි විපාක නැහැ, පිදීමෙහි විපාක නැහැ, හෝමේ විපාක නැහැ මේ ආදි වශයෙන් පෙන්නන දෘෂ්ටියකුත් තියෙනවා. ඒ දෘෂ්ටිය මිච්ඡාදික්ක වශයෙන් අරගෙන සම්මාදිට්ඨියට පෙන්නන්නේ අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් කියලා. පෙන්නත් මොකද අත්තිදින්නම් කියන්නේ? දින්නම් කදීමෙහි විපාක තියෙනවා කියනවා. දීමෙහි විපාක තියෙනවා. දීමෙහි විපාක තියෙනවා. ඉත්තං පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දීමෙහි විපාක තියෙනවා. පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දැන් දෙනවා. හැබැයි මතක තියාගන්න දැන් මේක
මේ ඔක්කොම කාර්යගත කවුද පුද්ගලයා මේවා ක්‍රියාත්මක කරන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ පිළිගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් තැනෙක් කියන කමත කරන්න එපා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඒ තැනත්තා දින්නම් දෙනවා කාටද දෙන්නේ ඕන කෙනෙකුට කරුණාවෙන් මෛත්‍රියෙන් නොනින් යුක්තව තමයි දෙනවා බල්ලෙකුටත් දෙනවා හිඟන්නෙකුටත් දෙනවා ලෙඩෙකුටත් දෙනවා ආයි කවුද කියලා හොයන්නේ නැහැ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් යමක් අවශ්‍ය කෙනාට පුළුවන් නම් ඒ අවශ්‍ය දේ දෙනවා හැබැයි දෙන්නේ ඥානවන්තව ඒ කියන්නේ දැන් අපි දෙනවා කියලා වහ ටිකක් දුන්නොත් එහෙම දීම නෑ දෙන්නේ නැහැ ආරේෂ්ඨංග මාර්ගයේ පිහිටිකෙනා එයා නුවණින් දෙන්නේ ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන්නේ ඒක එයා දන්නවා කර්ම කර්මඵල දන්නවා ඒ නිසා එයා දෙන්නේ අර සිහියෙන් නුවණින් ඉන්න කෙනෙක් එයා දෙන්නේ දෙන්නේ මොකද්ද කියලා දැනගෙනයි එකයි දින්නම් කියලා කිව්වේ ඉත්තම් ඉත්තම් කියන්නේ පුදනවා දෙනවා පුදනවා කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා දැන් මෙහෙමයි අපි හිතමු බල්ලෙකුටත් දෙනවා බල්ලෙකුට කන්න දීලා ඇවිල්ලා කියනද දැන් අපේ ළමෙක් බල්ලෙකුට කන්න දුන්නා කියලා ඒ ළමයා ඇවිල්ලා අම්මට කියනද අම්මේ මම බල්ලට බත් පූජා කළා කියලා කියනවද නෑ කියනවා මම බල්ලට බත් දුන්නා මං හිඟන්නට දන් දුන්නා මං ලෙඩෙකුට යම දුන්නා දුන්නා කියලා යදන්නේ මම බුද්ධ පූජාව තිබ්බා මම බුද්ධ පූජාව තිබ්බා නම් ඒ කියන්නේ දුන්නා වගේ තමයි ඒකත් බුද්ධ පූජාව පූජා කළා නැත්නම් පිළිගන්නවා සංඝික දානය එහෙමද කියන්නේ අතනම නෑ ඔය අත කියන්නේ මොකද මම සංඝික දානය දුන්නා දැන් සංඝික දානය දුන්නේ කියන කෙනෙක්ට මොකද අදහස් වෙන්නේ සංගිහාගේ ගන්න දෙයක් නෑ මගේ තමයි තියෙන්නේ ඔක්කොම සංගික දානයක් දුන්න කෙනෙක් තේරෙන්නේ මේකයි මම ආරේෂ්ඨායක මාර්ගයේ පිහිටලා සංගිහා කියන්නේ ඔය නිකන් වැඩගත් නෑ ඒ තරම් ඒගොල්ලන්ගේ තරම් දෙයක් නෑ කියලා දුන්නා මම සංගිහාට මම සංගිහාට පිටුවා නැත්නම් පිළිගන්නවා ඒ දෙකක් වෙන්න තෝරන්නේ ඒ කියන්නේ සංගික මම දානයක් දුන්නා කියලා කියනකොට මම අදහස් කරන්නේ දානි කියන්නේ සංගික දානි කියන්නේ මොකද්ද කියලා දැනගෙන කළා නෙමෙයි කියන එකයි. මේ යොදන වචනෙම තියෙනවා කොහෙද ඉන්නේ කියන සංකල්පය. ඊගාවට අත්තිහුතං හෝම. දැන් හින්දු ආගමේ හෝම තියෙනවා. අශ්වයන් 100කගේ බෙලි කපලා හෝම කරපුවාම ඉන්ද්‍ර කියන දිව්‍යත්වයට පත් වෙන්න පුළුවන් කියනවා. ඉන්ද්‍ර කියන්නේ ශක්‍ර. ශක්‍ර වෙන්න ඕන නම් හින්දු ආගමේ හැටියට අශ්වය 100කගේ බෙල්ල කපන්න ඕනේ කියනවා. අශ්වය 100කගේ බෙල්ල කපපුවාම සක්ත කියන தത്വෙට ඉන්ද්‍ර කියන தത്വෙට එන්න පුළුවන් නම් එතකොට සතුන් ද කරුණා මෛත්‍රිය දක්වපුවම කොහෙද යන්නේ සතුන්ගේ බෙල්ල කපපුවමත් අර தത്വෙට පත් වෙන්න ඕන නම් පුළුවන් නම් එහෙනම් සතුන් ද කරුණා මෛත්‍රිය දක්වපුවම ඒකෙන් වෙන්නේ අපායට යන්නේ බලන්න දෘෂ්ටි හෝම කියලා කියන්නේ මෙතන ඒ වදනේ මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ පිහිටි කෙනාගේ එයාගෙන් කිසිම විදිහකට කිසිම සතෙකුට හිංසාවක් හානිය නැහැ. ඒ හෝම කිව්වේ දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් වල මගුලක් තුලාවක් වෙනවා. වෙනකොට ගෙදර ඇත්තෝ එකතු වෙලා දානයක් දෙනවා. සංඝයා වදම්මල එහෙම දානයක් දෙනවා. ඒ දානෙ දෙන්නේ කාට නිවන් බලාගෙනද? නැහැ. ඒ දානෙ දෙන්නේ අර මංගල්‍යයට මුන්දි නැත්තන්ට ආශිර්වාද පිණිසයි දානෙ දෙන්නේ. අනේ ආශිර්වාද පිණිස යම් කිසි ආකාරයකින් කරන දානමාන ආදී කටයුතු තියෙනවා නම් ඒවට තමයි හෝම කියලා කියන්නේ. ළමයින්ගේ උපන්දින වලට දන් දෙන්නේ ඒවා හෝම. ඊගාවට අත්ති සුඛත දුක්ඛතාන කම්මාන ඵලං විපාකෝ. සුඛත දුක්ඛත සුඛත යහපත් කටයුතු යහපත් ක්‍රියා දුක්ඛත අයහපත් ක්‍රියා යහපත් ක්‍රියා අයහපත් ක්‍රියා කියන මේ දෙකේ ඵල විපාක තියෙනවා. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා දැනගන්නවා. එතකොට එහෙමනම් යහපත් එතන මොකද්ද අදහස් කරන්නේ? කාටවත් අයහපත් ක්‍රියාවල විපාක ඕනේද? අයහපත් ක්‍රියාවල විපාක තියෙන බව දන්නවනම් අයහපත් ක්‍රියා කරනවද? නෑ. එහෙනම් යහපත් ක්‍රියාවල විපාකයක් තියෙන බව දන්නවනම් යහපත් ක්‍රියා කරනවද? කරනවා. එතකොට ඒ යහපත් ක්‍රියා කිරීම තමයි සතන් සිල් රකින්නවා කියන්නේ නැත්නම් කුසල් කරනවා කියන්නේ. දැන් යහපත් ක්‍රියා අයහපත් ක්‍රියා අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා.
අයහපත් ක්‍රියාවල් වලින් වළකින එක නෙවෙයි මොන ක්‍රියාවල් වලින් වළකිනවද සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් මිනිසයාට අයිති අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා මොනවද පංච දුස්චරිතේ වළකිනවා යහපත් ක්‍රියාවල් වල යෙදෙනවා පංච සුචරිතෙහි හැසිරෙනවා එතකොට දැන් මේ දෙකම දැනගන්නට ඕනේ එහෙනම් නැත්තම් එතනින් එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය නෑ එතකොට දැන් මොකද්ද මේ දුෂ්චරිතෙන් වළකිනවා සුචරිතෙහි යෙදෙනවා කියලා කියන්නේ සිල් සමාදන් වෙනවා දැන් ඉතින් සමහර දෙනා කොහෙන් ගියත් කැරකිලා එනවා පන්සිල් වලට කියලා සමහර කෙනාට ඔව් කොහෙන් ගියත් කැරකිලා උතෙන්ද තමයි එන්නේ නෑ වෙනතනක් නෑ ඉන්නත්‍රි දහ පාරක් කිව්වත් පන්සිල් විග්‍රහය දහවෙනි පාරෙදිත් ඔයගලන්ට වැඩිපුර යමක් ඒකේ තියෙනවා ගන්න කියවෙනවා ගන්නට මේ ධර්මයේ මහ පුදුම දෙයක් සාගරයක් වගේ කියලා කිව්වේ ඒකයි සාගරයක් වගේ කියලා කිව්වා බලන්න දැන් සමාදන් වෙනවා පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මොකක්ද තේරුම මොකද සතුන් මැරීමෙන් වළකිමු කියන එක සතුන් මැරීමෙන් වළකිමු පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වේ එතකොට දැන් බාගට උත්තරේ හම්බුනේ ඒ කියන්නේ මම සතුන් මැරීමෙන් වළකිමු කියන්නේ පාණාති පාතා වීරමණී කියන තැනට විතරයි සික්ඛාපදං සමාදියාමි ශික්ෂාපදයක් වශයෙන් කියන්නේ ශික්ෂාවට ශික්ෂාවට කාරණයක් වශයෙන් ශික්ෂාපදං කියන්නේ හික්කීමේ කාරණය පුහුණු කිරීමද ශික්ෂණ රෝහල් තියෙනවා ශික්ෂණ රෝහල් කියන්නේ පුහුණු කරනවා පුහුණු ආයතන ඒක දොස්තරව පුහුණු කරනවා නැසස්ව පුහුණු කරනවා ඔක්කොම එක තියෙනවා ඒකද ශික්ෂණ රෝහල කියනවා ඒක දැන් පුහුණු කිරීමක් කියන්නේ සතුන් මැරීමෙන් වළකින්නේ මම ඒ ශික්ෂා පදයක් වශයෙන් සමාද පුහුණු වීමට කාරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකිනවා කියන එකයි. දැන් සතුන් මැරීමෙන් වළකිනවා එකක්. වළකිනාට මදි තව පුහුණුවකුත් තියෙන වළකිච්ච එකට අනුරූපව. මොකද ඒ පුහුණුව? නිහිත දඬෝ නිහිත සත්තෝ දඬු බහා තබන්න සැත් බහා තබන්න. දඬු බහා තබන්න සැත් බහා තබන්න කියන්නේ පොළොමුගුරු අවියායද අයින් කරන්න. මොකටද? අර පුහුණුවට පසුබිම හදනවා. පුහුණු වෙන්න තියෙනවා. හැබැයි නිකන් පුහුණු වෙන්න බෑ මරුම වැලකිවා වගේ. වැලකුණාටම වැලකිලා පසුබිමක් හදන්නටත් ඕනේ. ඒක පුහුණු වීම දියත් කරන්න. ඒ නිසා සතුන් මැරීමෙන් වැලකුණාට මදි සතුන් මැරීම සඳහා තියෙන ඔය තියෙන උපයෝග කරගන්න යම්කිසි බඩු භාණ්ඩ අවියාද පොළොමුගුරු තියෙනවා නම් ඒවත් අයින් කරන්න. මොකද ඒව තියෙනකොට සතුන් මැරීම තමයි පෙළඹෙනවා. ඒ නිසා ඒව අයින් කරන්න. ඒව තබා ගැනීම ලැජ්ජ වෙන්නට. දයාපන්නෝ කරුණික වෙන්නට. ඊකට කිව්වා සබ්බ පාන භූත හිතානුකම්පි සියලුම හටගත්තා වූ සත්වයන් ප්‍රාණයන් කෙරෙහි හිත කියන්නේ මෛත්‍රියයි අනුකම්පිත කියන්නේ කරුණාවයි. එන්නත් මොකද්ද මේක? අනුහිත මෛත්‍රියයි අනුකම්පිත කරුණාව. දැන් මේක පුරුදු කරන්න ඕනේ. හිත සබ්බ පාන භූත හිතානුකම්පි විහෙරති. විහෙරති කියලා කියන්නේ ජීවිතේ සම්පූර්ණ පැවැත්ම. ඒක වෙන්න ඕනේ අද. ආයි මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නෑ. එහෙම එකක් නෑ. නිර්ණය කරන මිනිහ පවතින්න තෝනේ හැමදා පවතින්න තෝනේ ඒක දැන් සමාරකයට මෛත්‍රිය දිනව පන්සලට යන භාවනා කරන වෙලාව විතරක් ගෙදර ගියාම මෛත්‍රිය නෑ ගෙදර එහෙම ඒක නිර්ණය නෙමෙයි ජීවිතේ පුරාම ප්‍රයත්නයි විහරණය කියන්නේ දැන් මැරෙද පුරාම පවත්තම් පුළුවන් මොකක් වන් පවත්තනේ ඒ පවත්තන්න බැරි පින්නත් නේ බලන්න මෙතන ඉන්න කවුරු හරි අත උස්සන්න බලන්න අනුන්ගෙන් තමන්ට පීඩාවක් ලැබෙනවට කැමති අය කායිකව හරි මානසිකව හරි අනුන්ගෙන් පීඩාවක් වෙනවට කැමති කෙනෙක් අදෝසන් කවුරුත් නැහැ. ඔය කවුරක්වත් කැමති නැහැ. නේද? ඔය හැම එක්කෙනාම දන්නවා අනිත් කවුරක්වත් කැමති නැහැ කියලා. දැන් මම කැමතිත් නැහැ. අයි මං වගේම අනිත් අය කැමතිත් නැහැ. දැන් ඔබට යම්කිසි කෙනෙක් කායිකව හෝ මානසිකව හෝ පීඩාවක් ලබා දෙනවා. පීඩාවක් ලබා දෙනකොට ඔබට යම් කිසි වේදනාවක් දැනෙනවද දුක්ඛ දුක්ඛ වේදනාවක් දැනෙනවා දැන් මට දුක්ඛ වේදනාවක් දැනෙනවා
එහෙනම් මගෙන් යම්කිසි මා පීඩාවක් වෙනකොට අනිත් මමට මගේ ගාව ඉන්න අනිත් මමට මොකද වෙන්නේ? එයාට දුක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඔය ඉන්න මමලා ටිකට අනිත් ඒ එක එක්කෙනාගෙන් හිංසාවක් ලැබෙනවා නම් මොකද වෙන්නේ? දැන් හැම මමම දන්නවා මමම කැමති නැහැ කියලා. එහෙනම් ඉතින් ඔය මමලට පුළුවන් ද අනිත් මමලට හිංසා කරන්න? බෑ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මම දැනගන්නට ඕනේ මගෙන් අනිකෙකුට හිංසාවක් කරදරයක් පීඩාවක් නොවේවා කියලා. දැන් හැම සත්වයකම හැම විටම අනේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා මනසින් දරාගෙන සිටිය යුතුද නැද්ද? හැමතිස්සෙම මනස දරන්න ඕනේ. කීකියා මූණ මූණ ඉන්නා නෙමෙයි මනස දරාගෙන ඉන්නා මගෙන් කිසිවෙකුට නොවේවා. ඒක තමයි විහෙරණේ කියන්නේ. එන්නේ ඥානි කතාය, වත්තු කතාය, අනුත්ථිතාය, ಪರಿචිතාය, සසමාරබ්ධය කියලා කිව්වේ ඥානි කතාය. වාහනයක් ඔවිදෙන් වාහනයකට නැග්ගොත් යන්න යම් තැනකට යන්න ඕන නම් වාහනේ කකුල මේ පැත්ත කියලා කකුලක් ඇතුලේ තියාගෙන යන්න පුළුවන්. ඒ කකුල් දෙකම ඇතුලට අරගෙන වාඩි වෙලා යන්න ඕනේ ඒක ඇතුලේ. ඉතින් වාඩි වුණා නම් ගමන කෙරවර එතෙන් යනකම් වාහනේ තමයි ඉන්නේ. ඒ කියන්නේ යාගේ ජීවිතේ පුරාම මෛත්‍රී කරන එක නත් මෛත්‍රී වාහනයක් යාට. ඒ වාහනේ යා යනවා වගේ. මේ කියන්නේ ආයි අතරමඟ වෙහිමක් නෑ නියම තැනට යනකම්. වත්තු කතාය කියලා කියන්නේ තමන්ගේ බඩු පොදියක් මොන හරි තියනවා. ඒක කරපින්නගෙන යනවා. බඩු පොදි අරගෙන යනවා නම් අහවල් තැනට යනවා කිව්වොත් එතනට යනකම් බඩු පොදි අරගෙන යන්නේ නේ. ගිමන් අරිනවා නම් හරි. ඒ කියන්නේ එතන නැවතිලා ඒත් ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දින්නේ. මෙන් යනවා. දැන් යන ගමන මහන්සි. ඒකද බඩු පොදි බුමින් තිබුණා. බඩු පොදි බුමින් තිබ්බත් බඩු පොදි ගැන සිහිය නැද්ද? සිහිය තියෙනවා. ආයි අරගෙන ආයි කරේ තියාගෙන යනවා. ඒ වගේ බඩු පොදියක් වගේ මෛත්‍රිය පොඩ්ඩක් නැවතුණත් එතන සිහිය තියෙනවා. ඒ වගේම දිගින් දිගටම Tamanට කියන්නේ හැම එකින්ම කියන්නේ නැවත වඩලා හදලා ඒක තියාගන්න ඕනේ. දැන් හිතේ තියාගෙන ධාරණය කරගන්න මනස පවත්තන්න එකපාරටම ලේසි නෑ. ඒක නිසා ಪರಿචිතය නැවත පුහුණු කරනවා. නැවත පුහුණු කර කර ඒ தත්ත්වය හදනවා. සසමාරද්ධය හොඳට ආරද්ධ හොඳට ඒකේ යෙදින තමන් බැඳින නීවියෙන් කටයුතු කරන්න ඕනේ සඳහා කිව්වා. ඒ වගේ හැමතිස්සෙම මගෙන් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය තමන්ගේ මනසින් දරන්න ඕනේ. දැන් මම හැමතිස්සෙම ඉන්නවා මගෙන් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය යටතේ. මම කැමති නෑ අනිත් කෙනෙකුට දුකක් වෙනවට. දැන් ඊගාවට මම දකිනවා කාට හරි දුකක් වෙලා තියෙනවා. එතන මොකද කරන්නේ? මම කැමති නැත්තම් එයාගේ දුක බලාගෙන ඉන්න. මම දැන් මොකද කරන්නේ? මේ දුකට පිහිට වෙන්නද මට සිටිවිල්ල පහළ වෙනවා නම් ඒකට තමයි කියන්නේ කරුණා කියලා. මෙත්තා කරුණා. ඉතින් පෙරපස නොවි කියනවාද මෙත්තා කරුණා? කියනවා. එහෙනම් හැම කෙනෙකුටම මෛත්‍රියත් කරුණාවත් මේක දරන්න කියලා කිව්වා. ඒ කියන්නේ විහෙරති මේක පවත්වන්න ජීවිතය. ඕක පවත්වනකොට නිකම්ම අනිත් සිල්පද හතරට පළවෙනි සිල්පදයේ ප්‍රත්‍ය වේලා ඉවරයි. පළවෙනි සිල්පදයේ රැකීමේ හේතුව අනිත් සිල්පද හතරට ප්‍රත්‍ය වේලා ඉවරයි. මෙත්තා කරුණා දෙක ජීවිතය තුල තහවුරු නම් නඳුන් දෙ ගන්නවද? කාම මිත්‍යාචාරය කරනවද? බොරු කියනවද? මත්පැන් බොනවද? නෑ. එහෙනම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියන්නේ සුචරිතය වඩනවා. අනිත් සිල්පදවලදීත් එහෙමයි. නඳුන් දෙ ගන්නේ නෑ. මෙත්තා කරුණා තියෙනවා. මෙත්තා කරුණා තියෙනවා. නඳුන් දෙ ගන්නේ නෑ. තමාට ලැබිච්ච දෙකින් විතරක් තමන් ලැබෙනවා. තමන්ගේ තියෙන දෙයින් තමන් සතුටු වෙනවා. ඒ වගේම නොසරව සතුටු සිතින් ජීවත් වෙනවා. නොසරව සතුටු සිතින් ජීවත් වෙනවා. සතුටු සිතින් ජීවත් වෙනා කියන්නේ අනුන්ගේ සැපෙන් සතුටු වෙනවා කියන්නේ මුදිතාව වඩනවා කියනවා. එහෙනම් මෙත්තා කරුණා මුදිතා කියන මේ බ්‍රහ්ම විහාර තුන සම්පූර්ණයි දෙවෙනි ශිල්පදයට එනකොට. එහෙනම් ඉතින් උපේක්ෂාවත් පෙරපසන වීම තියෙනවා. දැන් කාමේසු මිච්ඡාචාරා වීරමණී කියවා. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. බ්‍රහ්මචාරීත්වය පුරුදු කරන එකත් තියෙනවානේ. අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා නේද?
අබ්‍රහ්මචර්ය සුමා මාසිකට හතර පාරක් සමාදන් වෙන්න කියලා කියවෝක. ගිහි ජීවිතයේ ගිහි ප්‍රතිපදාවේ අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සුමානකට එක පාරක් සමාදන් වෙන්න ඕනේ. එයි අනිත් අවස්ථාවලදී කැපයි. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනා කියන්නේ සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නේ. සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නවා නම් මොන විදියකින් හරි ඔය ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නවත්වන තාක්කල් කාටවත් සසර දුකින් මිදෙන්න බෑ. පුළුවන් කමක් නෑ. මොකද එකම බාධකය එකම බන්ධනය තමයි මොකද්ද? ගෑණියට මිනිහා මිනිහාට ගැහැණියක්. ඔය බැම්ම කඩන්න නැතුව බෑ. පුළුවන් ද කඩන්න? බැරි නම් නිවන් නෑ. එතකොට දැන් හිතන්න කපාටම කිව්ව බෑ කියලා මොන බැම්මක් ඇද්ද? අනේ දැනගන්න දුකම තමයි වෙන දෙයක් නෑ. දුකම තමයි එන්නත් සංසාරේ ගැහැණියට මිනිහා මිනිහාට ගැහැණියක් මේ දෙන්නගේ රූප ශබ්ද ගන්ධ රස කියන මේවා ඔවුනොන්ට ඊට වඩා බැම්මක් නෑ. ඊට වැඩිය දාහයක් නෑ. ඊට වැඩිය ආස්වාදයකුත් නෑ. ඊට වැඩිය වින්දනයකුත් නෑ කියනවා. මහා යකඩ දම්මල් දාලා බැඳලා කුදරලා පැත්තකට දාලා තිබුණා. ඔය ඔක්කොම බැංගුවලට වැඩි යටයි කියලා යම් ගෑණියෙක් යම් පිරිමියෙකුගේ හිතගත්තා නම් එක්කො ගෑණියෙකු හිතගත්තා නම් ඒ බැම්ම බොහොම දරුණුයි කියලා. ඇයි ජීවිතේ උනත් නැති කරගන්නේ නැද්ද? නැති කරන්නේ නැද්ද? තමන්ගේ ජීවිතේ උනත් නැති කරගන්නවා. අනේ අවුරුදු ගානක් හදපු අම්මයි තාත්තයි දෙන්න අවුරුදු 20ක් 30ක් තිස්සේ කැතකුණු අතගාගෙන මල මූත්‍ර සුද්ධ කරගෙන ඔක්කොම කරගෙන උගන්නලා කවලා පොලා සේරම කළා තියෙන සේසත් සම්පත් ඔක්කොම විනාශ කළා දාලා මේ දරුවව ගොඩනගලා අරගෙන අනේ අවුරුදු 25 30ක් වෙනකොට අර ගැහණියෙකුට නැත්තම් පිරිමියෙකුට වෙච්ච වසඟේ ආ ඒ අම්මා තාත්තා අමතක වෙන්නේ නැද්ද? කොහොමද අමතක කරපු ඇත්ත නැද්ද මෙතන? හා අමතක කරපු ඇත්ත නැද්ද? මොකෝ තරම් ඇති කරන්නේ හතර බැලුවොත් එහෙම ඔස්සරන් ඇති බලන්න කල්පනා කළා. ඊට පස්සේ සමහර කලාට මොනි වෛරක්කාරය වෙන්නේ නැද්ද? වෛරක්කාරය වෙනවා. දැන් ඒකනේ අපේ කොල්ලන්ට කියලාන්ට වෙලා තියෙන්නේ. ඕකම තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට කොහේ හරි කරේ එල්ලිච්චාම කාගේ හරි ඒක තමයි ලොකු. ඊට පස්සේ මේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි, එයා තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි කියන්නේ ඔබක් නෑ. අනේ සමහර දෙනා ඉන්නවා කියපුවම කියන දේ අහන ඇත්තත් ඉන්නවා සමහර. කොහොම වුණත් තේරුම් ගන්නට ඒ බැම්ම බොහොම භයානක නිසා තමයි කිව්වේ සුමානගේ සරයක්වත් අඩු ගන්න ෂේප් වල ඉන්න කියලා. අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොඩ්ඩක් සමාදන්ව ගන්න. සමාදන්ව ගන්න කියන්නේ අදිෂ්ඨානයක් කරන්න කියන එකයි. සමාදන්ව ගන්න කියලා කියන්නේ ඒ අදිෂ්ඨානය කරන්න කිව්වේ වෙන එකට නෙවෙයි. දැන් බලන්න පින්වත්නි, කාම 1000කින් ඒ විදිහට දැන් එක පරදාර සේවන පරපුරුෂ සේවනයේ කීට පුරුදු වෙලා ඉන්න කෙනා. එයා නිරතුරුවම දැවෙන මනසකින් ඉන්න කෙනෙක් නෙමෙයිද? මොකද හිතන්නේ? නිරතුරුවම දැවෙන මනසකින් ඉන්න තැනත්තා. දැන් එයා සමානකට ඒ කාල සීමාව තුළ කාම මිත්‍යාචාරයේ දෙන්නේ නැහැ. නොයදුනත් කාම සංකල්පනාන මිත්‍යාචාරී සංකල්පනාන එයාගේ තුල වැඩෙනවා. දැවෙන්නේ නැද්ද? බයෙන් නෙමෙයිද ඉන්නේ? බයෙන් ඉන්නේ. හැබැයි විලිබිය නැති වෙච්චාම නම් ඉතින් ඇති බය නෑ. නමුත් විලිබිය තියෙනකොට අම්මා දැනගනී කියලා බයයි, තාත්තා දැනගනී කියලා බයයි, තමගේ භාර්යාව දැනගනී කියලා බයයි, ස්වාමියා දැනගනී කියලා බයයි, දූ දරුවෝ දැනගනී කියලා බයයි. ඒකින්ද විලිබිය නැතුව ඉන්න එකම හොඳ නේද? ඒ බය ඇති වෙන්නේ ඔක තේරුම් එකතු වෙලි බින්නේ තේන්නේ කොහොඳයි. එහෙනම් ඒකින්ද තමයි සමහර වෙලාවට වර්තමානයේ කියන්නේ
කාමයේ කියන එක ටිකක් ප්‍රදර්ශනය කරලාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලා අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලාම ගහනවා බෝඩ් එකේ එළියේ. ඈ ඒ කියන්නේ කරන්නේ නැහැ. ඇයි ප්‍රදර්ශනය කරලාට කමක් නැහැ. කවුද වැඩිපුර කාමයේ ප්‍රදර්ශනය කරන්නේ? කවුද? ඈ නෑ නළු හිමියෝ නෙවෙයි. ඈ මිනිස්සු නෙමෙයි. පාරක් හන්දියක් උගේ පස්සේ යන්නේ මිනිස්සු කොච්චර හිටියත් උඩ ප්‍රශ්නයක් නැහැ. කවුද? මොන තිරසන්නද? බල්ලොයි බැල්ලියෝ තමයි. ඉතින් දැන් අර සංකල්පේ මොකද්ද අදහස් කරන්නේ? කාමයේ ප්‍රදර්ශනයට කියලාට කමක් නැහැ කියන සංකල්පේ මොකද්ද කියන්නේ? ඒ සංකල්පේ දරණයට ඔක්කොම කවුද? බල්ලොයි බැල්ලියෝයි. එච්චරයි. වෙන කියන්න උපමාවක් නැහැ ඒකට. පින්වත්නි කාමය කියන කාටක් තියෙන දෙයක්. ඕක මේ අමුතුවෙන් මහා ලොකුවට ගන්න දෙයක් නෙමෙයි. උපන් එදා උපන් දරුවටත් කාමය තියෙනවා. ඒක නිසා මේ දරුවා ඇඟිල්ල කටේ දාගෙන උර උරා ඉන්නේ. ඒකත් ඒ ළමයි කාමයක් තමයි සංසාර පුරුද්ද. ඒක නවතින්නේ නැහැ. පුංචි දරුවන්ටත් එහෙමයි. ටිකක් ටිකක් ලොකු වෙනකොට මොකද ඉබේට කාම සංකල්පනාවේ නෑ අනුශය වශයෙන් පවත්වනවා. ඒව තමයි දිගින් දිගටම ඒ වයසට එනකොට මුහුකුරා යනකොට එනවා. ඔක මහ කුණුහරපයක් නෙමෙයි කාමයේ මතුනේ කියන එක සාමාන්‍ය ජීවිතේ. ඒ වුණාට ඒක එහෙම මතුනේ කියලා මිනිස්සු මිනිස්සුකමට උන් හැසිරෙන්න. මිනිස්සු ත්‍රිසන් පාලයට හැසිරෙනාට ප්‍රශ්න නෑ. පුරාණ මිනිස්සු ඒක නිපින්නද ගෙවල් දරවල් හදාගත්තේ. ගෙවල් දරවල් හදාගෙන ආවරණය කරගත්තේ ඒකේ තරම් හොඳ මේ ප්‍රසන්න ලස්සන දෙයක් නෙමෙයි නිසයි මුල් කාලයේදීම. දැනගන්නට අද සමහර දිනාට ඕක මේ මහා ලොකු දෙයක් කියලා හිතුනට බුදුදහමේ නම් ග්‍රාම්‍ය දැන් කිව්වේ මොකද්ද ඔ කිව්වේ? අත්තකිල මතාන යෝග කාමසුකල්ලිකාන කාමේසු කාමසුකල්ලියාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි ග්‍රාම්‍යයි පෘතජ්ජනයන්ට සම්බන්ධ වෙච්ච එකක්. අනාර්යයි අනර්ථ සංහිතෝ අනර්ථයටම තමයි නැඹුරු වෙලා තියෙන්නේ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනර්ථ සංහිතෝ කියලයි විග්‍රහ කළේ. අනර්ථයක් ඇති කරන්නේ අර්ථයක් ඇති කරන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මිච්ඡාචාරයෙන් වළකින්නේ කියලා කිව්වේ. මිච්ඡාචාරය යහපත්ද නෙමෙයි. ඕනාට වැඩිය අත්තකිල මතාන යෝගයට ගියොත් ඒකනම් තමන්ට අනර්ථ සහගතයි. දමනන කිව්වේ අත්තකිල මතානියෝගයේදී අනර්ථ සහගතයි කිව්වා. සාමාන්‍ය කාම පරිහරණය එහෙම දැක්වේ නෑ. නමුත් භව දුකට නම් හේතු වෙනවා. ඒක කඩන්න ඕනේ. ඒකෙදීම හැමෝටම කරන්න බෑ. සමහර දෙනාට මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කඩනවයි කියලා කියනකොට පින්වත්නි දරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒක හරි එහෙම තමයි. මොකද හේතුව සංසාරයේ එක එක්කෙනාගේ ගති පුරුදු එක එක විදිහටයි තියෙන්නේ. සමහර කෙනෙකුට ওই බන්ධනේ කඩනයි කියන එකේ තරම් ප්‍රශ්නෙකුත් නෙමෙයි. හැබැයි සමහර දෙනා ඒ බන්ධනේ කඩාගත්තත් ආයි බැම්මට වැටුනොත් ඒකත් ලේසි වෙන්නේ නෑ. දැන් අර අනිත්‍ති ගන්ධ කුමාර ජාතකය බලන්න. ඒ කුමාරයා බඹලව ඉඳගෙන මිනිසත් බවට පත් වෙලා ස්ත්‍රීන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණේ නෑ. අම්මා බොහෝ විටම මුළු සිරුරම වහගෙන ඇවිල්ලාලු දරුවට කිරි දෙන්නේ. මේ ඔළුවේ ඉඳන්ම වහගෙන ඇවිල්ලාලු දරුවට කිරි දෙනකොට ගැහැණියක් පිළිකුල් කරා ගැහැණු ප්‍රතික්ෂේප කරා. අන්තිමට ඔහුම ඉන්න අතරේදී මෙයාගේ තරුණ වයසත් ආවා. දැන් රජුගන්ට උඩ කසාද බඳලා දෙන්න. මෙයා ස්ත්‍රීන් ප්‍රිය කරන්නේ. අන්තිමට ඔය නගරසෝභු රටේ ප්‍රචාරය කරේ මෙයාව වසඟයට ගන්න පුළුවන් ගැහැණියක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න එයාට කසාද බඳලා දෙන්නේ කිව්වා. ඉතින් කොහොම හරි නගර සෝබිනියක් ඉදිරිපත් වුණා. එයාලා එයාට කාලයක් ඕනේ කිව්වා මේකට. එයා මොකද කරේ? එකපාරට කිට්ටුනේ නෑ. එයා හිමින් හිමින් වයලිනියක් ගන්න හොඳට වාදනය කරන්න පටන් ගත්තා. වාදනයේ බොහොම දක්ෂ කෙනෙක්. තේන්න නෙමෙයි නොපෙරෙන්නට. ඉතින් අර සංසාර පුරුදු හිමින් හිමින් ටික ටික මතුවලා එනවා. අහගෙන අහගෙන ඉන්නකොට කොච්චර බඹලෝ හිටියත් ඉතින් වයලිනියට තීච්ච ඒ මිහිරි හඬට හිමින් කන් දෙන්නා. කන් දෙනකොට එයාට මිහිරි බව වැටහෙනවා. අහුවන්නේ තුනේ මොකද මේ වෙන්නේ මොකක්ද අර කියලා. එතකොට කිව්වා මේ මෙහෙම එක්කෙනෙක් එහෙම වාදනයක් කරනවා. අනේ එයාට ඇවිල්ලා මේ මගේ ළඟින් ඉඳගෙන පොඩ්ඩක් වාදනය කරන්නයි කිව්වා.
ඉතින් ඔන්න වාදනය කරනවා දැන්. ඉතින් එයා වරිගණක වනේ හෙටත් ඇවිල්ලා වාදනය කරන්න අනිත් එක ඇවිල්ලා වාදනය කරන්න කියලා. ඊට පස්සේ අර කාන්තාව මොකද කරන්නේ? ඔය වාදනය කරන අතර එයාගේ ඉතින් ඔය ආවේ ආවේ එහෙම පේන්නට එහෙම මෙහෙ උකුල මුකුල කර කර වාදනය පටන් ගත්තා. දැන් ටික ටික පුරුදු වෙනවානේ. පුරුදු වෙනවා. දැන් එනවා ඇවිල්ලා ඇවිල්ලා සුමාන ගණන් මාස ගණන් යනවා පුරුදු. දැන් ගණනක් නැහැ. ඊට පස්සේ අන්තිමට අර ඇගෙන සංසාර පුරුද්ද නිසා අර කොච්චර යටපත් වෙලා තිබුණත් අර ගතිය ආපහු මතුවුණා. මගේ චාම එදෙනගේ සම්බන්ධතාවය වැඩුණා. එයා ඒ නගර සෝභනියට සම්බන්ධ කරලා දුන්නා. අන්තිමට කොච්චර ධර්ම වුණාද කියලා නම් බෝධිසත්වයෝ මේ නිකන් කෙනෙක් නෙමෙයි. බෝධිසත්වයෝ අන්තිමට මොකද්ද මේ වගේ සැපක් නම් වෙන කෙනෙකුට ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා දකින දකින පිරිමි මර මර යන්න පටන් ගත්තලු. ඒ බෝධිසත්වයෝ වෙලත් තොට කාමය කියන එක කොච්චර බලවත්ද බම්ම කඩනවා කියන එක එකිනෙ දැනගන්නට ඕකේ නිඳා කරන්න දෙයක් නැහැ. සංසාර ස්වභාවය ඕක තමයි. ඉතින් හැබැයි නිඳා කරගන්න ඕනේ තමන් තමන්ට එක පැත්තකින්. මේකේ තියෙන ආදීනව පැත්ත සලකලා. මේකෙන් තමන් විඳින දුක පැත්ත සලකලා සංසාර ගමන ගැන සලකලා. ඉතින් ගමන යන්න ලෑස්ති කෙනෙකුට නම් ඕක ප්‍රශ්නයක් නෑ. අර ඊයේ පෙරේදා ඉරහඳ පත්‍රෙත් කියලා තිබුණේ. එයා නියනම් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. එයා මේ මිනිස් ලැබුණච්ච මිනිස් බව එයාට සැපයි. ඒකින්දයි මම මේවා කරන්නේ කියලා. එහෙනම් ඒක තවත් වෙන දෙයක් ගැනත් කතා කරන්නේ. එහෙම නැතිනම් ඕනට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සමාජයේ. ඒගොල්ල ඕන තරම් ඉන්නවා එහෙම ඇත්තෝ. නමුත් වෙනත් ඒක ඇත්තම පෞද්ගලිකත්වය. ඒක අපිට වැඩක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතියක් තියෙනවා. එහෙම කියනත් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම ජීවිතයක් ගත කරන්නත් අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම ජීවත් වුණා කියලා හැබැයි ඒගොල්ලන්ට අනුන්ට හිංසා කරන්න අයිතියක් නෑ. අනුන්ට වදේ පිණිස ජීවත් වෙන්න අයිතියක් නෑ. අනුන්ව මුලා කරන්න අයිතියක් නෑ. ඒගොල්ලන්ට නෑ. ඕන විදිහක ජීවත් වෙන එකයි. නමුත් අනුන් ඒකට පලි නෑ. ඉතින් කොහොම හරි ඔය කාම මිත්‍යාචාරයෙන් වළකින්නට ඕන නිසා කාම මිත්‍යාචාරයෙන් විතර නෙමෙයි බන්ධනයේවත් වළකින්න ඕන නිසා තමයි කිව්වේ පෝය හතර පෙහෙව වාසය කරන්න කියලා. අදිෂ්ඨාන කරනවා ස්ත්‍රී පුරුෂයන් සුමානේ දවස් 5ක් 6ක් 7ක් ඕනෝන්ගේ සම්බන්ධතාවය කාමාංශයෙන් බලපවත්වුවත් එක දවසක් හිතනවා අද දවසේ අපි ඒවෙන් අයින් වෙනවා. අයින් වෙලා අපි ඉන්ද්‍රිය දමනයකින් යුක්තව ජීවත් වෙනවා කියලා. බැරිද? සුමානේකට එක දවසක් බැරිද අයින් වෙන්න ওই සම්බන්ධයේ? බැරි නම් ඉතින් මිනිස්සු වෙන්න නම් පුළුවන් කමක් නැහැ. හැබැයි අවශ්‍ය සසර දුකින් මිදෙන්න ඕනේ නම් මේක අඩු ගන්න සුමානෙකට සැරයක්වත් අතහැරලා පුරුදු කරන්න. දැන් ඉතින් සුමානෙකට සැරයක් කොයි හිතේවත් මාසෙකට සැරයක්වත් අතහරිනවද? අතහරිනවද මාසෙකට සැරයක්වත්? නැහැ. දැන් සිල් ගන්නවා පොයට. නේද? පොයට සිල් ගන්නවා කීයට සමාදන් වෙන්නේ? හයත් පහ වෙනවා. ඉවර කරන්නේ හවස 6ට. ඉතින් කොච්චර කොහොම කිව්වත් හවස 6ට පවාරණය කරනවම තමයි. බොහොම ටික දිනයි පවාරණය නොකරන්නේ. ඇයි? බලන්න මොකද්ද කියලා. උදේ ආවා. උදේ එනකොට සමහරක් වෙලාවට හීල් ගන්න ගෙදරින් අරන් එනවා. මොකද පන්සල දින එක තරම් හොඳ නැහැ කියලා. හීල් ගන්න ගෙදරින් අරන් එනවා. ඒකත් රසට කන්නට ඕනේ. මේ කාන්නේ නැත්නම් හරිනවා. එක දවසක් සුමානෙකට හැබැයි තාම මෙරද කෑම වේලට තියෙන්නේ ගිජකම නවත්තන්න. දවල් දාන්නේ ගෙදරින් අරගෙන එනවා. මොකද මේ තියෙන ඒවා කන්නේ කොහොමද? මේ තියෙන ඒවා කන්න බෑ. ඒකින්ද ගෙදරින් අරගෙන ඇවිල්ලා එහෙම නේ ඒවා වෙනම හැංගිලා කන්නේ. මේ සිල් සමාදන් වෙලා උද උදහා පැත්තට ගිහිල්ලා එහෙම නැත්නම් කොහට හරි කට්ටියක් එකලා වෙනම වෙංගල Taman හිමීට කනවා. ඉන්නත් හරිනම් හරිනම් ගෙදරින් ගෙනාව නම් එකක් මේක මං කාමයෙන් අතහැරලා තින්නේ නෑ. මේක මම දෙනවාද මයික කෑමේ කාට හරි? එදා තමන් එක දීලා තමන් එදා තියෙන එකකින් යතුනවා. අන්න කාමයෙන් අතහැරියා. ඉතින් අර කියව නෙමෙයි වෙන්දටත් වැඩිය රහටයි ගෙදරින් හදලා ගියන්නේ. ඇයි මේ සිල් ගත්ත එක්ක හට කියන එකනේ? වෙන්දාගේ නෙමෙයි හොද්දට රසට මුසුවට හදලා ගියනවා අරයා. ඒක නැති වුණොත් නම් ඉවරයි. ඔන්න සිල් සමාදන් වුණා. ඊට පස්සේ දැන් හවසට කොහොම ඉඳලා දැන් ගෙදර යනවා. දැන් සමහර කඩිනවනේ. තව මොකක්ද දැන් හැමදාම පෝය දෙනවා. මට හැමදාම තියෙන එක එක කෙනා කියනවා.
ඇවිල්ලා බෑග් එක තියනවා කාටද කාටද බෑග් එක තමයි වාඩිලා බෑග් එක මෙහෙම තියනවා කාටද කියන්නේ අර සිල් ගන්න දාවේ ඔය සිල් ගන්නද ඔය කාමෙන් අතරින් දාවේ නෑ ඇත්ත වශයෙන්ම යාළුවෙක් ඉන්නව නම් එදා මග අරින්න ඕනේ යාළුවව ඒ කියන්නේ තමන්ගේ ස්වභාවයෙන්ම එක්කෙනෙක් නම් මනසට සම්බන්ධ වෙන කෙනෙක් නම් එයත් එක්ක සම්බන්ධ වෙන්නට කමන්නේ නමුත් ඔය අනම්මනම් කයි වාරුග ගහින්න නම් යාළුවව ගෙන්නලා මෙතනින් තියාගන්නේ එහෙනම් ඉතින් සිල් ගත්ත වෙන්නේ නෑ ඔය උපාසක ඔය තියාගන්න උපාසක අම්මල නම් හැමදෙනාම තියාගන්නේ කයි වාරු ගහන්න තමයි සිල් සමාදන් වෙලා සිල් ඒව නෙමෙයි කරන්නේ මේ කොච්චර කිව්වත් කරන්නේ මේක තමයි හරි අමාරුයි මොකද වැඩිම ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රශ්නේ හැමෝගෙම නෑ මේ ප්‍රශ්නේ වැඩිපුර තියෙන්නේ පින්වත්නි මේ මැරෙන්න බයි අන්තිම කාලේ සිල් ගන්න දුගෙන ඉන්නේ ඔන්න ඔයගොල්ලන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ හරියට ඇයි ඒගොල්ලෝ දන්නේ නෑ ආවට මොකද්ද කරන්න කියලා කියන බණක් වුණත් ඒගොල්ලන්ට වටහා ගන්න අමාරුයි මොකද දැන් අපිට හොඳටම පේනවා සමහර පරාප්‍රලිට ගියාම එකම දේ කියන්නේ සමහර පරාප්‍රලිට ගියාම ඒ පරාප්‍රලිට ඈත හොඳට තේරුම් ගන්නවා සමහර පරාප්‍රලිට හොඳට අහගෙන ඉන්නවා නමුත් අන්තිමට තේරුම් ගත්ත දෙයක් නැහැ කොටින්ම කියනවා එතන කියන සමහර පරාප්‍රලිට ගියාම මම අහනවා මම කියනවා සිල්පද කැඩුනට කමක් නැහැ කඩන්න එපා කැඩෙන්න කැඩෙන්න නෝනි තමන් දන්න මං සමාදන් වෙලා ඉන්න හින්දා මම දන්නේ ශිල්පදයක් කැඩිච්චහම කැඩුණා කියලා. එහෙනම් නැවත අදිෂ්ඨාන කරන්න මම මේක ආපහු රකින්නවා කියලා. කැඩෙන්න කැඩෙන්න ආයිත් ආයිත් මේක අදිෂ්ඨාන කර කර ඉස්සරහට යන්න. කොහොම කරන්නේ? එහෙම කැඩෙන්න කැඩෙන්න තමන් දැනගත්තොත් කැඩුණා කියලා ආපහු මම මේක රකින්නවා කියලා අදිෂ්ඨාන කරන්න කැමතියද? ලෑස්තියි කොබන්න කියපන් ඔයත් අංගෙ නෙමෙයි ඇහුව පොඩ්ඩක් ඉන්න. ඊට හපම් මෙතන දැන් මං කොහොමද අනිත් ටික කියන්නේ ඉතින් දැන් ඔය මම බලාගෙන ඉන්නවා අත උස්සන්නේ ඇයිද කරන්න බැරි දෙයක් මම කිව්වද නෑ කරන්න පුළුවන් දෙයක් හොඳටම කියලා ඒක ඔයකන් තේරිච්ච හින්දම ඔයතම ටක් ගාලා ඒක කියලා මට උසන්න ලෑස්තින පුළුවන් හින්දා මම මේ කිව්ව මම වෙනින් තැනක කියලා බලන කියන කතාවක් දැන් අත උසන්න දෙවෙනි පාරක් කියලා තුන්වෙනි පාරක් කියලා මං අහනවා තේරුණාද කියපේද නැහැ තේරුණා එච්චරට බුද්ධි මට්ටම පහතයි ඒක නිසා අපි කවදාවත් හිතන්න හොඳ නෑ මේ හැමෝම මේක එක විදිහටම තේරුම් ගන්නට ඕනේ කියලා දැන් සමහර කෙනෙක් පිළිද සමහර දෙනා ඉන්නවනේ කොටින්ම කියනවා නම් ඉන්නවනේද බෞසරකට ගිහිල්ලා බෞසරයට ගිහිල්ලා පිරිත් පැන් ටිකක් කියලා පොඩ්ඩක් කරලා ඒකෙන් පැන් ටික දීපහම පිරිත් පැන් කියලා ගන්නා ඉන්නවා නේද බොහොම ආදරෙන් ගෞරවයෙන් අරගෙන යන්නේ මෙච්චර කාලයක් පන්සලෙන් පිරිත් කළ දීපු පිරිත් පැන් ටික අච්චර වැටින්නේ නැහනේ මේ ඇස් ඉදිරිපිට හාමුදුරුවෝ මේ කලේ පිරිත් කළ දෙනවා ඒක වටින්නේ නැහැ එච්චර නමුත් මේක බෞසරයකට ඉන්නේ හම්බෙන්නේ ඒකින්ද හරි වටිනවා මම මේ කියන්නේ මොකටද මේ මම කියන්නේ සමහර ඊයේ පෙරේද කියලා කියනවා මට ඕනම් පුළුවන් කියලා මහමෝදත් පිරිත් කරන්නට කොටින්ම කියලා නම් ඔය වගේ කියනවා නම් පින්වත්නි මොකද්ද මනස මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් මොකද බුදු සසුනට බුදුහාමුදුරන්ගේ දහමට නිග්‍රහ කළා නෙමෙයිද නිග්‍රහ කළා නෙමෙයිද මට ඕනම් මහමෝදත් පිරිත් කරන්න පුළුවන් කිව්වා නම් ඒ කියන්නේ බුදු දහම නිග්‍රහ කළා නෙමෙයිද සම්පූර්ණයෙන්ම මම කටතිමලට හොඳ නැහැ කතා කරන්නේ එහෙම බුදු දහම මොකද්ද කියලා තේරුම් ගන්න පිරිත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පිරිත් කියන්නේ බොහොම වටින දෙයක් පිරිත කියලා කියන්නේ ඒකත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා ඒක මහා අභාග්‍යයක් එහෙනම් අන්තිමට වෙන්නේ ඇත්තටම මිනිසුන්ගේ තියෙන වටිනා සම්පත් මිනිසුන්ට නැති වෙනවා මේක යෝයන් වෙන්නේ මේක මතක තියාගන්න ඉතින් කොහොම හරි ඒක පැටවෙන්න ගමු මම මේ පෙන්නේ සමහර දෙනාට ඒකත් දැන් ඒ කියන්නේ සමහර උපාසකම්මලා ඉන්නවා
ඒක හරීම කුයි. ඇයි ඒගොල්ලන්ට සීලයක් නැහැ. අන්තිම දම් බලන්න එහෙම වුණත් ඒ හාමුදුරුවන්ට කියනවා මේකේ ඵලයක් ගන්නත් නම් අඩු ගන්න පන්සිල් රකින්නට ඕනේ කියලා. නමුත් ඔය යනත් පන්සිල් රකින්න කතාවක් තියෙනවද ඒගොල්ලන්ට? නෑ යන කිසි කෙනෙකුට හොඳට පේනවා පන්සිල් රකින්නේ කතාව. ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ කියන මේ කොහොමාරි පිළිත්තන් ටිකක් අරගෙන ඉන්නේ. පින්නත් මන් දන්නවා සමහර දෙනා ඕකෙන් වෙන්නේ අර මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති මිනිස්සුන් ඈත් කරනවා. දැන් ගොඩාක් තැන්වල කරන්නේ මිනිස්සුන් ප්‍රතිපත්තියෙන් මිනිස්සුන් ඈත් කරලා මිනිස්සුන්ට හාස්කමින් ප්‍රතිඵල ගන්න ක්‍රම කියලා දෙන්න හදන්නේ. පින්නත් හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනා නම් බුදුහාමුදුරු කියන්නේ උපාසක චණ්ඩාලය කියලා. එයා හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනා පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ හෝති. පංච ධර්මයකින් යුක්ත උපාසකයා උපාසක චණ්ඩාලයෙක් වෙනවා කිව්වා. අසද්දෝ හෝති ශ්‍රද්ධා නැ, කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස නැ. දුස්සීලෝ හෝති, පංච දුස්සරිතේ හැසිරෙනවා. කෝතුහල මංගලිකෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති කියන ආශ්චර්යයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එකයි. දැන් ඔය කියන්නේ මේ මෙහෙම අලු ටිකක් වැක්කච්චාම ඒකෙන් මට යහපත සිද්ධ වෙනවා. සමාන කාලේ කියලා නෙත්ගේ හාස්කමින් මැවනවා. මමල මෙහෙම ගත්තාම මෙයාගෙන් මට ලබා ගන්න පුළුවන්, මෙයාට හමුතු හාස්කම් තියෙනවා, එලි වගේ අපාත් වෙනවා, එලි වගේ අපාත් වෙනවා කියනවා. ඊගොල්ල සමාන කාලේ කියනවා අන්න බුදුරෙස පැතුරුණා කියලා හිතා. තුන්වත් නේ පොඩ්ඩක් මම කියන්නේ බුදුරෙස් එන්නේ නැහැ කියන එක මම කියන්නේ. නමුත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අද සමහර සිදුවීම් වල තියෙනවා ඕවා ස්වාභාවිකව කෘතිමව ඇති කරන්න පෙන්වන්න පුළුවන්. නිලිදිය නැති වෙච්චහම සමහරක් වෙලාවට පින්නත්නේ කීර්තිය ප්‍රශංසාව අවශ්‍ය වෙච්චහම දුප්පත් අහිංසක මිනිස්සුන් මුලා වෙන්නේ ඔන්න ඒ වගේ දේවල් වලින්. බුදුරෙස් සමහර දෙනා බුදුරෙස් දැකලා තියෙනවා. මම දැක්ක මට පින්තූරයකුත් අරන් පෙන්නවා බුදුරෙස් ස්ථාවරයක් කියලා තියෙනවා. කොහොමද චෛත්‍යයේ කොටෙන් මෙහෙම නිකන් මේ අර තියෙන රවුම් රවුම් තියෙන මේ මල් වල් තියෙන්නේ කඩදාසි වල හැම ඔය වගේ එක පාට 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 එක කොහොම පින්තූරයක් අරන් තියෙනවා. අපි දකින බුදුරෙස් ඔහොම නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන බුදුරෙස් පින්නත්නේ බුදුරෙස් දකින්නට බුදුරැස් දකින්නට ඒක විශේෂ අවස්ථාවක් තියෙන්න ඕනේ. බුදුරැස් කියන්නේ ඔහොම හැමෝටම පේන ඒවා නෙමෙයි. බුදුරැස් දකින්නට අපිට පේන්නේ සමාජයේ යම්කිසි ප්‍රතිපත්තියක් රැකලා සත්‍යක්‍රියාවක් තුළින් තමන් අධිෂ්ඨාන කළොත් තමන්ට පෙනේ බුදුරැස් කියන ඒවා. ඒක නෙතුම හැමෝටම බුදුරැස් පේනවා නම් ඉතින් ඔය ඔහොනම් ඉතින් බුදුහාමුදුරුවොත් හරි පුදුම කෙනෙක් වෙන්න ඕනේ. ඔක්කොටම බුදුරැස් පෙන්නනවා නම් බුදුහාමුදුරුවෝ පින්නේ පංචශීල බෞද්ධ ප්‍රතිපදාවේ අහලකවත් නැති කෙනෙකුට බුදුහා බුදුරැස් පෙනේද? එහෙනම් ඉතින් ඊට වැඩිය හොඳට මුස්ලිම් ඇත්ත බුදුරැස් දකින්න ඇති. මොකද දැන් වර්තමානයේ හිටිනවනම් අපිට වැඩිය ඒගොල්ලෝ සිල්වත් බලනකොට සමහර සිල්පදවලින් බලන කල්පනා කරලා පින්නත් ඕවා ඔය වගේ දේවල් ගැන හිතන්නටවත් එපා. ඔය වගේ දේවල් ගැන හිතන්න හැමතිස්සෙම තමන්ගේ තුල දිනු කරගන්නව තමන්ගේ ආධ්‍යාත්මික ගුණය ගැන. ඔය ආධ්‍යාත්මික ගුණය කියලා මම කියපන් ලොකු වචනයක් කරගන්න එපා. ඔය ගුණය කොතනද තියෙන්නේ? තමන්ගේ මනුෂ්‍යත්වය තුලයි තියෙන්නේ. ඔයත් මිනිස්සු නේද? මිනිස්සු නම් මනුෂ්‍යත්වය තියාගන්න ඕනේ නැද්ද? ඕනේද? ඕනේ. මිනිස්සු නම් මනුෂ්‍යත්වය තියාගත්තා නම් අන්න එතන ගුණය තියෙනවා. එතන හාස්කම තියෙනවා. හාස්කම කියන්නේ මිනිස්කම. වෙන එකක් නෙමෙයි. මේ මිනිස්කම හරියට හදාගන්න ඕනේ අපි. අපි කවුරුත් ඒක කරගන්න ඕනේ. බලන්නකෝ හරියට පොඩ්ඩක් මිනිස්කම හදාගන්න හාස්කම ඔයත් ගාව තියෙන්නේ නැද්ද කියලා. මිනිස්කම හදාගත්තොත් කියනවා මහන්තම් භෝගක්ඛන්දං අධිකච්ඡති. මහා භෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා කියනවා මිනිස්කම හරියට හදාගත්තොත්. ඒ කියන්නේ පංචශීලය හරියට ආරක්ෂා කරලා දුස්චරිතෙන් වැළකීලා සුචරිතෙහි පිහිටියොත්. ඊගොල්ලට කියනවා මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති කියනකොට සැප ලබන්න පුළුවන් ඔක්කොම දේවල්
එතන තියෙනවා. ඊගාවට කිව්වා කල්යාණ කිත්ති සබ්දෝ අබ්බුග්ගච්ඡති ಗುಣ තමන්ගේ මහා ಗುಣ ഘോഷාව පැතිරෙනවා කිව්වා. විසරදෝ උපසංකමති ඕන තරකට නිර්භයව යන්න පුළුවන් යාට ආත්ම ශක්තියක් තියෙනවා. ඊගාවට කිව්වා අසම්මූලෝ කාලං කරෝති මැරෙන්න බය නැහැ. ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති. සිහියෙන් මුලා නොවි මැරෙන්න යාට පුළුවන්කමක් තියෙනවා. කායස්ස බේදා පරමරණ සුගතින් සද්දං ලෝකං උපජ්ජති. කය බිඳීමෙන් මරණින් මත්තේ සුගතියට යනවා කියලා කිව්වා. පින්නත් හැමතිස්සෙම කවුද මැරෙන්නේ නැති වෙන්න මේ ලෝකෙ ඉපදිච්ච කෙනා? කවුද? ඉන්නවද මැරෙන්නේ නැති වෙන්න ඉපදිච්ච කෙනෙක් මෙතන? නෑ. සමාහයකට අවුරුදු 80ක් ගියත් සමාහයකට මැරෙන්න බයයි නේද? 80ක් ගියත් මැරෙන්න බයයි. අපි දන්නවා හොඳට මැරෙනවා මැරෙන එක මැරෙනවාම තමයි කියලා. ඒත් මැරෙන්න බයයි. ඇයි මැරෙන්න බයයි? ඔය මැරෙනවට නෙමෙයි බය. මැරෙනවට නෙමෙයි බය. මෙතන තියෙන නියම අතාරගන්න කැමති නෑ එකක්. අනිත් එක යනතන දන්නවා කොහෙද කියලා. පින්නතේ යනතන දන යන තැන දැනගන්න ඇත්තන්ට මෙතන තියෙන එක අතාරින්න එක ඊටම ප්‍රශ්නය නෙමෙයි. ඒ කියන්නේ යන්නේ හොඳ තැනකටයි කියලා දන්නවනේ. මම දන්නවා ඔය දැන් ටික කලකට ඉස්සෙල්ලා මහානායක හඳුරු මේ නහරගම පිළිකාරවලට ගියලා තරුණයෙක් බලන්න. ඉස්සෙල්ලා ඒ තරුණයා හොඳට ආගමික කටයුතු වලට යෙදිච්ච කෙනෙක්. ඒ නිසා ඒ දැනීමට මහානායකම බලන්න ගිහිල්ලා අර තරුණයත් එක්ක කතා කරනකොට එයාට ඉතින් හිත හැදෙන්න කියලා තියෙනවා. ඉතින් මම දැනගෙන තියෙනවා මේ නායක හඳුරු හිත හැදෙන්නයි කියලා තියෙන්නේ කියලා. මේ තරණය කියලා දෙගෙන අනේ නායක හඳුනු මට ජීවත් වෙන්න ඕනේ නැහැ කිව්වලු. මම මේක මට මහ දුකක් මන් දන්නවා මගේ ජීවිතේ හැදිච්ච නාය මහානායක හඳුනු දන්නානේ මම මොනවද කළේ කියලා ඊට. මන් දන්නවා මම මැරිලා නරක තැනකට යන්නේ නැහැ කියලා. අනේ මේ දුක දුක විඳ විඳ ඉන්නවට වැඩිය මට ඕනේ දැන් ඉක්මනට එතෙන්ට යන්නයි කිව්වලු. බලන්න දැන් මේ මරණේ ඉන්නේ මරණේ පෙනිපෙනී ඉන්නේ ඒකට යකින මට යන්න ඕනේ එතෙන්ට කියලා. තව වෙලාවකදී මට අවුරුදු 20ක් විතර ඇති තරුණයාට අවුරුදු 18 දී කොමාරේ වයස තීරණය කරගන්න මෙඩිකල් කොලෙජ් එකට ඇතුල් වෙලා මාස 3යි. මාස 3 දී තමයි එයාට ලියුකේමියා හැදුනේ. ෆාල් කොලෙජ් එකේ ළමේ. අපිට පිළිකාරවලින් හම්බුණා. දීග කතාවක් තියෙනවා මම කෙටියෙන් කියන්නම්. ඒ තරුණයා අන්තිමට එයාගේ අම්මයි තාත්තයි අන්තිම මොහොතේ අම්මයි තාත්තයි මල්ල දෙන්නයි නංගි ළඟට අන්න ගහවලු අන්න ගහලා කිව්වලු අම්මේ තාත්තේ ඔයගොල්ලෝ මම මැරිච්චාම නම් දුක් වෙන්න අඬන්න ලෑස්ති වෙන්න එපා. මේක මම දන්නවා මේක වෙනවා කියලා. හැබැයි අම්මලා තාත්තලා දන්නවා මම ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉස්සරේකුත් කිව්වා මට කියලා තිබුණා. සමානකද සැරයක් එයාගේ ආහාර වේල දුප්පත් කෙනෙකුට දෙනවා ඉගෙන ගන්න ළමයි. හැම පසළොස්වක පොයේම සිල් සමාදන් වෙන දවල් ආහාර වේල වන්දන රාත්‍රියක තව කෙනෙකුට පහදාට දෙනවා. හොඳට සිල් රැක්කා. පන්සිල් නිකන් ජීවිතේ තිබුණ හොඳ ළමයි. අන්තිමට අම්මලා තාත්තලා කියනවාද අම්මේ තාත්තේ අඬන්නේ නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා මං ජීවත් වෙන්නේ කොහොමද කියලා. මං කෙරෙහි යම්කිසි ආදරයක් ගෞරවයක් තියෙනවා නම් ඔයත් මම ජීවත් වෙච්ච විදිහට ජීවත් වෙන්න කියලා. ජීවත් වෙන කියලා කිව්වලු කාට හරි මායත් එක්ක කතා කරන්න ඕන නම් අද දවල් වරු වෙනකොට ඇවිල්ලා කතා කරන්න මට හවස් වෙනකල් ඉන්න හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වලු. ඉතින් එක වෙලාවක් කිව්වලු මට හාමුදුරු එක්කම ඉන්න පිරිත් කියන්න කියලා. එතකොට ඒ ළඟ තියෙන පන්සලේ හාමුදුරන්ට ගිහලා අඬ ගහවලු. අඬ ගහලා පිරිත් කියලා සුරා මේරේ මජ්ජපමා දත්තාන වේරමණී කියලා ඉවර වෙනකොට ඇස් දෙක පියාගත්තලු එහෙම. තද බලන්න ජීවිතය හදාගත්තාම ලස්සනට මැරෙන්න පුළුවන්. ඒකයි කිව්ව අසම්මෝලෝ කාලං කරෝති මුලානවි කලරිය කරනවා කියලා හිත. පින්නත් මේ වෙන දෙයක් නෙමෙයි. පන්සිල් නැක්කනම් කවදාවත් නරක තැනක උපදින්නේ නැහැ එවැනි කෙනා. ඒ කියන්නේ මුලානවි කලරිය කරනවා නම් ස්ථිර වශයෙන්ම යහපත් තැනකට යනවා. මොකද ඒ පන්සිල් රකින්නවා කියලා කියන්නේ එයාගේ මනස පිරිසිදු වෙනවා කියන එකයි. මනස පිරිසිදු වෙච්ච මොකද සිල්පද පහේ සිල්පද හතරක්ම ජීවිතේ හැම අවස්ථාවකම ආවරණය කරගෙන ඉන්නේ මේ සිල්පද හතර.
අතර රකින්නකොට එක මොහොතක්වත් අතාරින්නේ නැහැ. ඒ ශිල්ප 14 රකින්නකොට හැම අවස්ථාවකදීම මොන ක්‍රියාව කරන්න ගියත් තමන්ගේ හිත දුෂ්‍ය නැහැ. ඒ කියන්නේ අපායගාමී තත්වයෙන් දුෂ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ හිත. මොකද හේතුව එයාගේ මනසේ මානසික පිරිසිදු බව නිසා මුළු ශරීරය පුරාම යන ලේ ධාරාව බොහොම ප්‍රසන්න ලේ ධාරාවක්. හෝමෝන්ස් ක්‍රියාවලිය බොහොම ප්‍රසන්න හෝමෝන්ස් ක්‍රියාවලියක්. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒ තැනත්තා නිරතුරු ප්‍රසන්න මනසෙන් ඉන්නකොට එයාගේ බුද්ධි වර්ධනය නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. ශරීර සෞඛ්‍ය ඇයි ඔය ඇත්තන්ට ලෙඩ ගොඩක් තියෙන්නේ? ඇයි ලෙඩ ගොඩවල් වෙලා තියෙන්නේ? ඔය ලෙඩ වෙන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් පංච දුෂ්චරිතය. එකක් දෙකක් වුණත් නිතර නිතර කරනවා නම් හරි. මොකද ඒ නිතර නිතර කරනකොට ඒ දුෂ්චරිත එයාගේ ශරීරයේ ලේ ධාතුවට ඒක බලපානවා. නිකන් හිතන්න මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒකයි කිව්වේ මේ සුචරිතය වඩන්නේ කියලා කිව්ව දුෂ්චරිතයෙන් ඈත් වෙන විතර මදි සුචරිතය වඩන්නේ කිව්වා. කොහොමද මේක වෙන්නේ? දැන් බලන්නට අපි සතුන් මරන්න පුරුදු වෙච්චාම පුංචි පුංචි සත්තු ඒ නිකම් මදුරෝ මැස්සෝ ඔය සත්තු ඔය මරන්න පුරුදු වෙනවා. පුරුදු වෙනකොට ක්‍රමක්‍රමයෙන් නිතරම මේක කරනවා. නිතරම කරන්නේ කියන්නේ තමන් දැන් තමන් මේක අවබෝධයක් නැති වුණාට තමන් මේ ක්‍රියාව කරන වෙලාවට හැමතිස්සෙම මනස අප්‍රසන්න වෙලා තියෙන්නේ. නිරතුරුවම මනස අප්‍රසන්න වීම හේතුවෙන් තමන්ගේ ශරීරයේ ලේ ධාතුව හැමතිස්සෙම කිලුටුයි. කිලුටු වෙන්නේ කොහොමද? අර දුෂ්ට හෝමෝන්ස් ධාරාව ඒ ලේත් එක්කල සම්බන්ධ වීමෙන්. එතකොට ඒ හෝමෝන්ස් ලැබෙන්නේ නැද්ද ශරීරයේ හැම ඉන්ද්‍රියකටම හැම මාංශ ශෛලයකටම බලපාන්නේ නැද්ද? හැම මාංශ ශෛලයකටම බලපානවා. ඕක දිගින් දිගටම මොහොම එක පාර්ක බලපාන්නේ නැහැ. දිගින් දිගටම ඔය මේ ධාරාව ඔහොම ලැබෙන්න ගියොත් අර මාංශ ශෛලවලට හානි වෙන්නේ නැද්ද? එතකොට මොකද වෙන්නේ? මාංශ ශෛල විතර නෙවෙයි ස්නායු වලට බාධා පැමිණෙනවා. ශරීරයේ නොඑක් මේක ඉන්ද්‍රියන්ට බාධා පැමිණෙනවා. ඊට පස්සේ ක්‍රියාවලිය හරියට සිද්ධ නැති වෙන්න වෙනවා. ඒ වගේ අන්තිමට වෙන්නේ මොකද්ද? මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති කියන එක ඔන්න මෙතෙක් කාලයක් පසුපස ආපේක ඊට පස්සේ දුක පසුපස ඇවිල්ලා තිබුණා මෙතෙක් කාලයක් දැන් ප්‍රකට වෙන්නට ලැස්ති. ප්‍රදුෂ්‍ය වූ මනසින් කිව්වනම් කෙරුවනම් දුක එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වා. දුක එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වද දුක ලැබෙනවා කියලා කිව්වේ නැහැ. තත්ත්ව කියන්නේ එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වා. දැන් පසුපස එනවා කියලා කිව්වේ Taman දන්නේ නැහැ එනවයි කියලා. දැන් ඒක නෙමෙයිද මේ වෙන්නේ? ඒකමයි වෙන්නේ. හැබැයි එක වෙලාවක පස්සේ ගෑවිලා ඉස්සර වෙනවා. ඉස්සර වෙච්ච රට දෙගෙන වැටෙනවා. ඔන්න එක සිල්පදයකින් ඔය වෙන්නේ. එහෙනම් අනිත් සිල්පදවලට සම්බන්ධ කරලා බලන්න. ඒ වගේම අනිත් සිල්පද ටිකෙන් අර සුචරිතය පැත්ත ක්‍රියාත්මක වෙනකොට ලේ ධාතුව මොකද වෙන්නේ? ඉන්ද්‍රියන් මොකද වෙන්නේ කියලා හිතන්න. ඕකෙන් පින්නත් අද වෛද්‍ය විද්‍යාඥයෝ කියන්නේ 85%ක් විතර දැන් තියෙන රෝග මානසික පීඩනය නිසා ඇතිවෙච්ච ඒවා කියලා. 85% පොඩි ගණනක් නෙමෙයි. මේක අවුරුදු 30කට ඉස්සෙල්ලා කිව්වේ 60%ක් විතර මානසික රෝග කියලා. එහෙනම් අවුරුදු 30ක් ගත යනකොට දැන් මිනිස් මනස කොච්චර කිලුටුද කියලා හිතා ගන්න පුළුවන්. ඒකයි මේ ධර්මදේශනා ප්‍රධාන තේමා වුණේ අත්ති සුකට දුක්ඛානං කම්මානං ඵලං විපාකෝ. දැන් සුකට එකෙක් ඵල විපාක පේනවා, දුක්ඛට එකෙක් ඵල විපාක පේනවා. දැක්කනේද මොකද්ද වෙන්නේ කියලා? තමන් නසුදුසු ක්‍රියා නොකළ යුතු දේවල් කරනකොට කාටද දැන් බලපාන්නේ? මොකද බලන්න මදුරුවත් ඇලුවම වුණත් මදුරුවට නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. මදුරුවක් දන්නේවත් නැහැ කොටින්ම කියනවනම් ඌ පරලෝ ගියාද නැද්ද කියලාවත්. ඌට නෙමෙයි ප්‍රශ්නේ උනේ. ප්‍රශ්නේ වෙන්නේ කාටද? මදුරුවම ලන්න ආවේගය කොහෙන්ද ආවේ? තමන්ට බලපාන්නේ. සපින්නත්නි මේ නිකන් වේරමණී කියන එක විතරක් නෙමෙයි. වේරමණී කරන්නේ ඇයි? සික්ඛාපදං සමාදියාමි කියන්නේ ඇයි කියන දෙක ගැන අවබෝධයකුත් තියෙන්න ඕනේ. දැන් මේකේ ආදීනව දන්නව නම් අතහරින්නේ නැද්ද? ආනිසංස දන්නව නම්
අනිත් සුචරිත පැත්ත වඩන්නේ නැද්ද? වඩනවා. දැන් ඒකයි කිව්වේ සුඛට දුක්ඛතානම් කම්මානම් ඵලම් විපාකෝ කියලා. ඒ දැනීම සම්මාදිට්ඨි කාංගයක් වෙනවා. ඊගාට කිව්වා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. අත්ති අයං ලෝකෝ අයං ලෝක කියන්නේ මේ ලෝකය. අර සුඛට දුක්ඛට ඉතින් අපිට දුක්ඛට පද මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නවනම් අපි කුසල කර්මයකින් මේ ලෝකෙට ආවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කුසල කුසල යෙති පරලවත් සකස් වෙනවා. අත්ති මාතා අත්ති පිතා අම්මේ තාත්තෙක් ඉන්නයි දන්නේ නැද්ද? ඔක මතක් කරලා දෙන්න ඕනේ නැද්ද? අත්ති මාතා අත්ති පිතා කියන්නේ මේ අත්ති මා මේක හරිය වැඩගත් මෙතන. අත්ති මාතා අත්ති පිතා කියලා කිව්වේ මෙතන මොන මාර්ගයේ ඉන්න කෙනාටද? නිවන් මාර්ගයේ ඉන්න කෙනාට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනාට. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනාට විශේෂයෙන් කිව්වා අම්මට තාත්තට සැලකීමේ ආනිසංස තියෙනවා කියලා. විශේෂයක් එතන තියෙනවා. මොකද බුදුදහමේ දක්වනවා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තාන. දරුවන්ට අම්මයි තාත්තයි දෙන්න ආහුනේයයි කිව්වා නේද? අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට ආහුනේයයි කිව්වා. ආහුනේයෝ පාහුනේයෝ දක්ෂිනේයෝ අංජලිකරණේයෝ කියේ කාගේ ගුණද? ආර්ය සංඝයාගේ ගුණ. නිකන් සංඝයාගේ නෙමෙයි ආර්ය සංඝයාගේ ගුණ. ආර්ය සංඝයාගේ ගුණයෙන් අම්මයි තාත්තයි දෙන්න මේ වර්ණනා කළ තියෙන ප්‍රත්‍යජන අම්මයි තාත්තයි දෙන්න වර්ණනා කළේ. ඇයි ඒ කළේ? දැන් අපි හැමතිස්සෙම අහනවා තමයි ඔක. නමුත් ඔහොම කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ආර්ය සංඝයාගේ ගුණයක් සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ ආර්ය සංඝයා තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඵල සහිතයි කියලා කියන්නේ සාක්ෂිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් ඒ ගමන ඵල සහිතයි කියන්නේ ඉන්නේ ආර්ය සංඝයා. දැන් ඒ ආර්ය සංඝයා ගැන දිහා බලාගෙන මම මේ මඟ යනවා. මගේ මේ මඟ තහවුරු කරගන්න මට තියෙන පිහිට තමයි කවුද? ආර්ය සංඝයා. එනිසයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. දැන් තේරෙන වයසට ආපුවම ආර්ය අටෙනි මඟ දැනගත්තාම දහම දැනගත්තාම මට ඒ ආර්ය සංඝයා ගැන දැනගෙන තමයි දැනත් අපි දැනුණත් දැනගත්තත් නොගත්තත් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න උත්සාහ ගන්නෙ. අපි අර සරියුත් මුගලන් අඤ්ඤා කොණ්ඩඤ්ඤා ආනන්ද නන්ද රාහුලාදී මේගොල්ලෝ ගැන සීකල නෙමෙයිද? මේගොල්ලෝ ගැන කියවෙන නිසා නෙමෙයිද අපි මේ මග මේ යෑමක් තියෙන්නේ? ඒගොල්ලෝ ගැන නොකියවෙන නම් අපි මේ මග යෑම තියනවද නෑ. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. ආර්ය සංඝයා සරණ යනවායි කියලා. හැබැයි ඒ අපිට තේරෙන්න ගත්තාම නොතේරෙන කාලේ ඒ මග යන ඇත්ත තමයි කවුද? අම්මයි තාත්තයි දෙන්න. අම්මයි තාත්තයි දෙන්න ඒ අරි අටෙන් වගේ යන්නේ. අම්මයි තාත්තයි අරි අටෙන් මගේ යනකොට ඒ අපන්නක ප්‍රතිපදාව අපට ලැබෙනවද? අපන්නක ප්‍රතිපදාව කියන්නේ අරි අටෙන් මගයි. ඒ අපන්නක ප්‍රතිපදාව අපට ලැබෙනවද? නොසිඳ පැවත යුතු ප්‍රතිපදාවක්. එතකොට අපි පුංචි කාලෙදී අපේ අම්මයි තාත්තයි දෙන්න අරි අටෙන් මගේ යන නැත්තම් වුණා නම් අපිට ඒ ප්‍රතිපදාව ලැබෙනවද? ලැබෙනවා. ඒ අම්මයි තාත්තයි දෙන්නගෙන් ඒ ප්‍රතිපදාව ලැබීම හේතුවෙන් තමයි අපි නිවන් මඟට යමු වෙන්නේ. සසර දුකින් මිදීමට යමු වෙන්නේ. එහෙනම් සංඝයා යම් ගුණයකින් වර්ණනා කළා නම් ආහුනේයාච පුත්තානම් කියලා ඇයි අපිට නිවන් මඟ තහවුරු කරලා දෙන්නේ? ඒ ආර්ය සංඝයා වගේම අපේ පුංචි කාලේදී ළමා කාලේදී අපිට නිවන් මඟ තහවුරු කරලා දුන්නේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. එනිසා තමයි අපේව සසර දුකින් මිදීමට මූලිකව අපිව තල්ලු කරලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්න හින්දා තමයි. අම්මයි තාත්තයි දෙන්නයි ආහුනේයාච පුත්තානම් කියලා කිව්වේ. එතකොට ඒ අම්මා තාත්තා දෙන්නට සංසාර දුකින් මිදෙන්නට අපිට මූලිකව මඟ පෙන්නපු අපේ අම්මයි තාත්තයි දෙන්නට අපි යම් දුරක ඉඳගෙන ගෙනවිත් යමක් පූජා කළා නම් ඒ පූජා කලේකී ආනිසංස අපට විත්ත ධම්ම වේදනීයව ලැබෙනවා කියන එක තමයි. ඒ කියන්නේ නිකන් නෙමෙයි
ඒගොල්ලොත් අරියතගේ මගේ අය අපිත් අරියතගේ මගේ යන දරුවෝ ඒ නිසා මේ දෙකත්ම පිරිසිදු නිසා අර දෙන ඒ කරන සංග්‍රහය මේ ආත්ම භාවයේදීම විත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නට සමත් කුසල කර්මයක් වෙනවා ඒකයි අත්ති මාතා අත්ති පිතා කියලා කිව්වේ ඒ ආනිසංසේ මෙතන තියෙනවා කියලා කියන්නේ අත්ති සත්‍රා උපපාතික උපපාතික සත්වෝ ඇයි සාමාන්‍යයෙන් ලෝකයේ අපිට පෙනෙන ගමන විතරක් නෙමෙයි තව නොපෙනෙන ගමනකුත් තියෙනවා තව වෙනින් සත්ව කොටහසක් ඉන්නවා ඒ සත්ව කොටහස අතර එක පාට පහළ වෙන යම් යම් සතුන් ඉන්නවා ඒ සත්වයන් අතර දෙවියන් එක කොටසක් මේ කුසල් අකුසල් වඩමින් අකුසල් දුරු කරමින් කුසල් වඩනකොට ලබන්නා වූ මෙන්න මේ ඕපපාතික ආත්මපහ කියලා කොටස දේව කොටහස කියලා කොටසකුත් ඉන්නවා කාටකට ඕ නැන්දි පෙරේත කොටහස රෝපාතිය උපදින්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් යන්නේ එහෙනම් පෙරේත කොටහස කියලා කතාවක් නෙමෙයි මෙන්න මෙහෙම ඕපපාතික දිව්‍ය ආත්මපහ කියලා කොටසකුත් තියෙනවා කියන එක තහවුරු කරගන්නවා තහවුරු කරගෙන දැන් මේ තහවුරු වීම කාගේ අනුශාසනා මතද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මතයි මේ සම්මා දිට්ඨිය තහවුරු වීම කෙරෙන්නේ දැන් මේක තමයි සම්මා දිට්ඨිය කිව්වේ ඔය ඇත්තන්ට කරන්න බැරිද මේ සම්මා දිට්ඨිය නැත්තම් ඔය ඇත්තන්ට අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය දෙන්න පුළුවන් කමක් නැහැ යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨිය පිහිටලා ඊගාවට සම්මා සංකප්ප වඩන සම්මා දිට්ඨිය පිහිටුවේ නැත්තම් සම්මා සංකප්ප වඩන්නද බෑ සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒතරටාට පෙරපස නොවීම සම්මා සංකප්පේ තියෙනවා සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකප්පේ පිහිටන්නේ නැහැ මොකද සම්මා සංකප්ප කිව්වේ දැන් කියන්න බය කියන්නේ මොකද සම්මා සංකප්ප කිව්වේ අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන නෙක්ඛම්ම සංකල්පන කියන මෙන්න මේකයි පිනක් කියන්න එපා කවදාවත් කියන්න එපා සම්මා සංකප්ප කියලා මොකද්ද කියලා ඇහුවොත් යහපත් සංකල්පනා කියලා සම්මා සංකප්ප කියලා ඇහුවොත් කෙලින්ම කියන්න නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා මෙන්න මේකටයි යහපත් සංකල්පනා කියලා කියන්නේ මේකටයි සම්මා සංකප්ප කියන්නේ නිකන් යහපත් කම්පලා කියන්නේ එපා මොන විදිහේ කල්පනාවක් වෙයිද දන්නේ මම යහපත් කියලා හිතුවොත් තව කෙනෙකුට යහපත් වෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් දුවල සමහරක් අය හිතන යහපත් කල්පනා අම්මලාට යහපත් කල්පනා වෙන්නේ නෑ නේද? සමහරක් අය තාත්තා හිතන යහපත් කල්පනාව අම්මට යහපත් කල්පනාවක් වෙන්නේ නෑ. ඒක නේද බොරිදා කියන්නේ. ඈ? ඒක තමයි හේතුව. අම්මා හිතන යහපත් කල්පනාව තාත්තට යහපත් කල්පනාවක් වෙන්නේ නෑ. ඉතින් හැප්පෙනව හැමදාම. දෙන්නටම යහපත් කල්පනාවක් තියෙනවනේ. අන්න හරි. දෙන්නටම තියෙනෝනේ අව්‍යාපාද සංකල්පනාව තරහ ගන්නෙ නෑ කියන එක. එනම් ගැටින්නේ දෙන්නම තියෙනුනේ අහිංසා සංකල්පනාව අනේ තව කෙකට හිංසාවක් නොකරවා කියන සංකල්පනාව එනම් ගැටීමක් ඇති වෙන්නේ නෑ ඊට පස්සේ තියෙන අතරේ මේ කොච්චර හිටියත් ඉතින් යන්න තැනකුත් තියෙනවා අතරලා දාලා යන්නත් වෙනවා හැමදාම ඉන්න හම්බ වෙන්නේ නෑ කවුරු ඉස්සෙල්ලයිද නෝනා ඉස්සෙල්ලයිද මහත්තයා ඉස්සෙල්ලයිද කවුද ඉස්සෙල්ලයන් කැමති කියන්නේ බලන්න දැන් නෝනා මහත්තයා ඉන්නවා දැන් නෝනා මහත්තයාගෙන් ඉස්සෙල්ල නෝනල යනකොට කැමති ආතසන් බය කොහෙන් ඉස්සෙල්ල මහත්තල යනකොට කැමති දැන් නෝනල යනකොට කැමතිද කියලා අහන්න ඒත් කීප දෙනෙක් අත ඉස්සුවා මං ඉස්සෙල්ල යනවා නම් හොඳයි කියලා මහත්තල යනකොට කැමතිද කියලා අහන්න කවුරක්වත් අත ඉස්සුවේ නැහැ ඒ කියන්නේ අරගොල්ලෝ දෙපැත්තදම නැහැ Taman ඉස්සෙල්ල යන්න කැමතිත් නැහැ හැබැයි මං හිතන මහත්තයා ඉස්සෙල්ල යනකොට කැමතිද දන්නේ නැහැ කියාගන්න බැහැ නිකන් ඒක මදිකමක් නේ මහත්තයා ඉස්සෙල්ල යනවා කියනවනේ ඉතින් සමහර වෙලාවට තමන් ඉස්සෙල්ල යනකොට මහත්තයා ඉස්සෙල්ල යනකොට කැමති ඇති වෙන්නත් පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන් නැති හින්දා ඉතින් අත ඉස්සෙල්ල යනකොට කමක් නැහැ දන්නේ නැහැ කියනද කොහොම වුණත් කවද කොයි වෙලාවෙ අතාරින්න වෙනවද දන්නේ නැහැ. සමහර කාලයකට බුදුදහම නගත් ඇත්තෝ දැම්ම වැඩි මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා මේ දවස්වල. වයසට ගිහිලා දෙන්න බොහොම හිතවත් වෙලා. ඉඳලා දැන් අඬනවා. මේ තවමත් අඬනවා. මැරිලා දැන් මාස 6ක් විතර වෙනවා. තවමත් නෝන මතක් කරලා අඬනවා. ඉතින් ගිහිලා බලගිරගෙන ඔබ වහන්සේ දැන් කියයි ඉතින් මට මොකෝ
මමනේ දන්නේ අපි හිටියේ කොහොමද කියලා. අනේ දින හරි දුක හිතෙනවා කියනද හරි වයසයි. ඉතින් පස්සෙදී කියනකොට මට තේරෙනවා ගෝහන්සේ කියන්නේ මං ඊට පස්සේ කිව්වා මතක තියාගන්න. දැන් නෝන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඇති. ඈ හැබැයි ඔය ඉඳීමෙන් නම් කවදාවත් නෝන ගාවට යන්න හම්බෙන්නේ නැහැ පෙරේත ලෝකෙට තමයි යන්න හම්බෙන්නේ කියලා මැරලා. එතකොට ටිකක් රත් වුණා. එතකොට ටිකක් රත් වුණා. ඒකත් ඇත්ත තමයි හාමුදුරනේ මට නම් ඒක තේරෙනවා. දැන් තේරෙනවා මට මම පුළුවන් තරම් උත්සාහ ගන්නම් පොඩ්ඩක් හිත හදාගන්න. පේනවද? දහම පොඩ්ඩක් දාපු හිත හදාගන්න ධර්මයේ විතරයි. දැන් නෝන ඉන්න තැනකට යන්නට ඕනේ නම් නෝනට ආදරේ නම් ඔහොම නෙමෙයි කරන්න ඕනේ. නෝන සිහි කර කර පුළුවන් තරම් දන් දෙන්න. හොඳට පන්සෙන් රකින්න. ඒක තමයි නෝනට කරන ගෞරවය කරන්න. එහෙනම් ඒක කරන්නද වෙන එකක් නෑ වාට කරන්න කියලා. අර තාත්තගේ හිත බොහොම ශක්තිමත් වුණා. එන්නත් බලන්න හිතලා දහම කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඒක නිසා අපි හිතන්නට මේ අරි අටමි මගේ තියෙන සැනසෙල්ල වෙන තැනක නෑ. ඒකේ නෙක්ඛම්ම සංකල්පනාව. දැන් මේ අතහැරීමක් නෙමෙයිද කලේ? නෝනව ග්‍රහණය කරගෙන හිටියා මෙයා සැපයිද දුකයිද? දුකයි. නමුත් දැන් අතහැරියා නෝනව. එයා මට හම්බෙන්නේ නෑ. එයා මෙහෙම හිටියොත් එහෙනම් දැන් එයා දිව එයා මාව අතහැරලා ගියා. නමුත් එයාව ඕනේ නම් කියලා කියනකොට ආයි දැම්මක් තමයි. ඒ දැම්ම එහෙම වුණාට එයාව දුගති කියන්නේ කෙනෙක් නවතිනවා. දැන් ඒ කොහොම දැම්ම තිබ්බත් එයාට සංසාර දුකෙන් මිදීමක් වෙන්නේ නෑ. හැබැයි එයා ඒ නෝනක් ආයි මට හම්බෙයිද දන්නේ නෑ. මේ සසර ගමන එක්වීම නැතිවීම දෙකම තියෙනවා. ඒකෙන්ද ඉතින් අපි කොහොමත් ඇති වෙච්ච ඇත්තු නැති වෙනවා අතරලා දාලා යන්න සිද්ධ වෙනවා. මේ ගමන සසර දුකයි කියලා අර නෝනාව එල්ල කරන්නේ නැතුව කුසල දහම් කරන්න එයාට ඊට වැඩිය ඒක සැපයි. ලොකු ආධ්‍යාත්මික සැපයක්. ඒ නිසා පින්වත්නි අතහැරීම නෙක්ඛම්ම සංකල්පන පුරුදු කරන්න ඕනේ. ඒ නෙක්ඛම්ම සංකල්පන පුරුදු කිරීම තමයි මා පෝයට සතර පෝයට කරන්නේ. දැන් මෙහෙම වාසය කරනවා කියන්නේ භ්‍රමචර්යාව පුරුදු කරනවා කියන්නේ නෙක්ඛම්ම සංකල්පන. නෛෂ්කාම්‍ය කාමයන්ගේ නැත් වීම පුරුදු කරනවා. ඒක අවශ්‍ය දෙයක්. ඊගවට ඒ නෛෂ්කාම්‍ය සංකල්පදා කියන නෙක්ඛම්ම සංකල්පනාවත් අව්‍යාපාද සංකල්පනාවත් අවිහිංසා සංකල්පනාවත්. මම අව්‍යාපාද සංකල්පන පැත්තට එන්න පොඩ්ඩක් ආයි. ගෙවල් දොරවල් කියන ඒවා ව්‍යාපාදේ වගුරුවන ඒවා නෙමෙයිද? නැද්ද? තරහ යන්නේ නැද්ද? දරුවෝ කෙරෙහි තරහ ගන්න නැද්ද? මහත්තයා කරන ඒවාට තරහ යන්නේ නැද්ද? නෝනාට කරන ඒවාට නෝනා කරන ඒවාට තරහ යන්නේ නැද්ද? වෙනද හැම තිස්සෙම ගැටෙනවා. අනේ කවුරු කවුරුත් හිතනනම් මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා එහෙම එකක් වෙනවද? නෑ. ඒත් වෙන්නේ නෑ. හරිම අඩුවෙන් වෙන්නේ. කොහොමුණත් හැම දරුවෙක්ම හිතා ගන්නට ඕනේ. හැම නෝනෙක්ම හිතා ගන්න ඕනේ. හැම මහත්තයෙක්ම හිතා ගන්නට ඕනේ. ඔයත් මොන සෙල්ලම් නැටුවත් ඔයත්න්ට එනවා අන්තිමට වෙලාව. දැන් සමහර මහත්තුරු ඉන්නවා නෝනලට හරියට කරදර කරනවා. මතක තියාගන්න කොච්චර නෝනලට කරදර කරද්දි අන්තිමට එක තැනකට වෙච්ච වෙලාවට ඒ නෝනගේ අත් දෙක තමයි පිළිදෙති තියෙන්නේ. වෙන කාගෙක්වත් පිටක් නැහැ. සමහර මහත්යෙක් කරදර කරනවා හරියට. නෝන ඔත්පල වෙනවා. කවුද පිටද? එනවද අනිත් නෝනලා ටික? නෑ අනිත් නෝනලා ඉන්නේ නෑ. තමන්ගේ ගෙදර ඉන්න නෝනා තමයි එන්නේ දුවගෙන. නෝනටත් එහෙමයි මහත්යෙක්ට එහෙමයි. මහත්යා ඔත්පල වුණොත් නෝනායි නෝනා ඔත්පල වුණොත් මහත්ය සමහර හිතාගෙන නෑ මට එහෙම වෙන්නේ නෑ. මට එහෙම වෙන්නේ නෑ නෙමෙයි අකුසල කර්ම කළා තියෙන නම් අරක විපාක දීලා තමයි යන්නේ. බොහොම කලාතුරකින් තමයි ඒක පාරටම යන්නේ. හැබැයි ඒ කලාතුරකින් යන්න හරි භයානකයි. මොකද හේතුව ඒ කලාතුරකින් යනකොට යන්න ලෑස්තිනකොට එයා දන්නවා එයාට මොකද වෙන්නේ කියලා. ශාරීරික වෙනස ඒක පාරටම යට වැටෙනවා. කියාගන්න කාලයක් එන්නේත් නෑ. ඒ වුණාට ඒ නිමේෂයක් ඇති එයාට ඇති වෙන චිත්ත පීඩාව ලබා දෙන්නට මේ නිමේෂය ඇති. ඒකෙන් අපින්නත් ඔය මාරාන්තික වේදනාව කියන එකට හිත හදා ගන්න බැරි වුණොත් හරිම භයානක තත්ත්වයක් උදා වෙනවා. සත්වයන් නිතර නිතර දුගතියකටම යන්නේ ඔන්න ඔය කාරණ නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොළොවෙන් මිය පොත්තට පස් ටිකක් ගත්තනම් වැලි ටිකක් ගත්තනම් ඒ හා සමාන පිරිසක් යන්නේ සුගතියකට.
මහා පොළවේ දින වැලිහා සමාන පිරිසක් දුගතියට යන්නේ කියලා කිව්වේ ඔන්න ඔය කාරණය නිසායි. හිංසාකාරී චේතනා හැමතිස්සෙම තියෙන්නේ. ඇයි මේ? නදිනවත්කම අවිද්‍යාව තමන් දන්නේ නැහැ තමන් කොතනද ඉන්නේ කියලා. අනේ ලබාගත් ජීවිත කාලය තුළ කොහොමද තමාගේ මේ මනස සකස් කරගෙන තමන්ගේ යහපතක් සිද්ධ කරගන්න ඕනේ කියන ගැන කල්පනාව නෑ. හැමතිස්සෙම අහංකාර මනස නිසා මමයෙන් ග්‍රහණය කිරීම නිසා තමාගේ අහංකාරකමින් කටයුතු කරනවා. අර නිහිතමානී බව තමාගාව තියෙනවා නම් අනිත්‍යයත් බොහොම තමන්ගේම කොටසක් ලෙස සලකලා තමන් බොහොම ශාන්ත මනසකින් ජීවත් වෙන්න කටයුතු කරනවා. ඒක හරි සමාජයේ විරලයි, හරිම විරලයි. පේනවත් යේන කියන ප්‍රශ්න වලින් එන දේවල් වලින් මොකද්ද මේ ජීවිතවල පදනම, මොකද්ද මේ ජීවිතවල හරය කියලා. ඉතින් දෙවෙනි එක සම්මා වාචා. සම්මා වාචා කියන්නේ දැන් ඒකත් කියන්නපා යහපත් වචන කියලා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. හද පංචින් දෙනදි කියන්නේ එකයි මුසාවාදා වේරමණී කියලා. ඇයි? ආරේෂ්ඨායක මාර්ගයේ තියෙනවා සම්මා වාචා මේ හතරම එකතු කළා. නමුත් පංචින් ගන්න කෙනත් ආරේෂ්ඨායක මාර්ගයේ යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා යට මුසාවාදා විතරයි. ඇයි? පින්වත්නි පංචින් සමාදන් වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා එයා ආරේෂ්ඨායක මාර්ගයේ උනත් එයා බොරුවෙන් වළකිනකොට මුසාවාද පිසුනාවාච පරුසාවාච එයාගේ අතින් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් අපායගාමී දෙයක් එයාගේ අතින් වෙන්නේ නැහැ. සම්ප්‍රප්ලාපයක් කියනවා තමයි. නමුත් ඒ සම්ප්‍රප්ලාපය අර අපායගාමී තත්ත්වයේ මෙදලා අහිංසක ඒවා. නමුත් ආරේෂ්ඨායක මාර්ගයේ භික්ෂුවක් දැන් සම්මාදිට්ඨියක් ගිහි පැවිදි දෙපැත්තටම එකයි. සම්මා සංකප්පයක් පැවිදි පැත්තට කාමයන් අතහැරම දාලා නමුත් ගිහි පැත්තට తాවකාලිකව කාමයන් අතහැරීමක් කරනවා. සම්මා වාචා කියන කොටත් ඒත් ඒකමයි. මුසාවාදා, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන මේ හතර තිබුණාට මුසාවාදා වලින් වළකිනකොටම අරකේ තියෙන ඕලාරික බව නැවතිල අපායගාමීත්වයෙන් අයින් වෙනවා. නමුත් පැවිදි වෙච්චහම එයා යන්නේ ඊට වැඩිය වෙනස් මාර්ගයක. මොකද සසර මෙතන කැටි කරගන්න බලාගෙන. ඒ නිසා මෙතනින් සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ මුස්පිෂනාවාච පරුසාවාච සම්පප්පලාප ඔක්කොම එල්ල කරනවා. එයා ආරක්ෂා කරන්න ඕනේ. ආයර ඕලාරික බව නැවතීම නෙමෙයි. එයා සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ මේ හතරෙන්ම අයින් වෙන්න ඕනේ කියලා. ගිහියාට විතර ලිහිල් බවක් පැවිද්දාට ඒකේ නැහැ. ඒ නිසායි ආනෂ්ඨායක මාර්ග ගමනේදී පැවිද්දාගේ ප්‍රතිපදාවට මේක කියලා ගිහියාගේ ප්‍රතිපදාවට මේ ටික කිව්වා. හැබැයි දස කුසල ප්‍රතිපදාවට එනකොට ආයිත් පෙන්නනවා දස කුසල ප්‍රතිපදාවේදී මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියලා. ඒකිනුත් අදහස් ගන්න අර ටිකම තමයි. මොකද පංචසිල් සමාදන් වන ගන්නකොටම තෙරුවන් සරණ ගිහිල්ලා ආනේශායක මාර්ගයේ පිවිස කෙනෙක් වශයෙන් එයාට අර හතරත් එතරම් තියෙනවා කියන එකයි සංග්‍රහ වෙන්නේ. අනිත් තුනක් මුසාවාදයට එක තියෙන අනිත් තුනක් එතරම් තියෙනවා. සම්මා වාචා. ඒ සම්මා වාචා ගෙදර දොරේ පරිහරණය වෙන්න තෝනේ. එදිනදා ජීවිතය තුළ කොහොමද? මිතභානි, පුප්පභානි, මදුභානි කියන මේ හත් තුන් දෙනා ඉන්නවා නම් හොඳයි. ගෝතභානි ඉන්නවා නම් තමයි ප්‍රශ්න තියෙන්නේ. මිතභානි කියන්නේ පම්මනට කතා කරනවා. පුප්පභානි කියන්නේ මොළ වචන කතා කරනවා. මදුභානි කියන්නේ බොහොම කනට මිහිරි වචන කතා කරනවා. ගෝතභානි කියලා කියන්නේ කතා කෙරුවොත් පටා පිටාම ඉවරයි. ගන්ධ ගස්සලා තමයි භූත කියන්නේ අසුචිනු, අසුචි වගේ වචන කතා කරන අය නැද්ද? වැඩිපුර කවුද? මිතභානීද? මිතභානී නන්නේ. මිතභානී කියන්නේ පමණට. මොළොක් වචන කතා කරන අය? ගෙදර දොරේ කොහොමද? දරුවෝ මොළොක් වචන කතා කරනවද?
දරුවෝ මී පැණි වගේ කතන කතා කරනවද? සමහර දරුවෝ කතා කරන වචන අම්මලට මී පැණි වගේ නැද්ද? අම්මා ගමන් අම්මේ කියලා කතා කරනවා. අම්මේ කියලා කතා කරන මේ හින්ද මී පැණි වගේද? නෑ. අම්මේ කියවට හරියන්නේ නෑ. අම්මේ කියලා කෑ ගහනවා. අම්මේ කෑ ගහන අම්මේ කියලා කෑ බලන්න අම්මේ කියලා කෑ ගහනවා. අම්මේ කියලා කෑ ගහනවා. අම්මා කියලා කෑ ගහනවා. මොකද්ද මේ පැණි වගේ? අම්මා. දැන් කෑ ගැහුවා තුනම අම්මේ කියලා කෑ ගැහුවා, අම්මී කියලා කෑ ගැහුවා, අම්මා කියලා කෑ ගැහුවා. බලන්න මේ තුනේ මොකද්ද මිහිරි කියලා? දරුවෙක් හරියට අම්මා කියන වචනේ කතා කරනවා නම් ඒ වචනයත් අම්මායි කරන්ට මිහිරි. අම්මී කියන්නේ මේ ගාපු ගම මීම තමයි. තේරුම් ගන්න කිව්වේ මොකද්ද කියලා? ඊගාවට තාත්තා ගාපු ගම තාත්තේ ගාල කෑ ගහනවා, තාත්තී ගාල කෑ ගහනවා, තාත්තා ගාල කෑ ගහනවා. මොකද්ද? මොකද මිහිරි කරන්ද? තාත්තා කෙනෙක් මිහිරි. ඇයි විකෘති කළේ? ඇයි විකෘති කළේ? බලන්න මිහිරි වචන කතා එතනින්ම පටන් ගන්න පුළුවන්. තව සමහර කයක ගෙවල් වල සහෝදර සහෝදරිය නම් කියලා කතා කරනවා. ඒ මෙහාට එනවා කියන්නේද? ඒ මෙහාට එනවා. ඔයාලට මොකද වෙලා තියෙන්නේ? මේ ගෙදර ඉන්න එකම සහෝදර සහෝදරියෝ මොනවද මේ කතා කරන්නේ? ඇයි අක්කට අක්කා කියන්න බැරිද? නංගිට නංගි කියලා කියන්න බැරිද? නංගා කියලා කියන්න බැරිද? බලන්න හොඳ ලස්සනට හිතට ඇලුම් දෙන්න කතා කරන්න පුළුවන් වචන තියෙනවා. බැරිද නංගා කියලා කියන්නේ? අක්කා කියලා කියන්න බැරිද? අක්කී කියනවා. අක්කී කියනවා. හදිසියේක බුලට ආයන්න හැලුනොත් එහෙම කන්දාවත් මතක් වැරදිලවත් ඇහුනොත් එහෙම කයන්න නිදැරිල්ල. ඉතින් කොමත් අක්කා නංගි අයියා මල්ලි කෙනේවා හරි ලස්සන සමහරකට අහගෙන ඉන්නකොට තුමන් සමහර ගෙවල් වල හරියටම සතුට වෙනවා. අහගෙන ඉන්න කෙනාටත් සතුටයි ඒගොල්ලෝ කතා කරන හැටි. මල්ලි මෙහෙන්න මල්ලි කියන කතා කරන වචනේ දැන් සමහරකට කියලා සමහර අම්මලම කියනවා මල්ලා කියලා කතා කරනවා. මල්ලා බලා තමයි මල්ලා මේ හරි මෙයාට මොඩ් කරනවා. ඔක්කොම මේකෝ දැන් ඉඳගෙන ඔක්කොම මොඩ් කරන්න හදනවා. මල්ලා නෙමෙයි මල්ලි. මල්ලි කියන වචනේ මල්ලි වෙන්න තෝනේ. මේ ගෙදර කතා කරන් තියෙන මිහින් වචන ටික ඇයි ඒක විකෘති කරන්නේ? කවදාවත් එපා ගෙදර සහෝදර සහෝදරියෝ නම් කියලා කතා කරන්නට. යාළුවන්ට වගේ යාළුකමයි ඒ සහෝදර යාළුකමයි දෙක දෙකක්. එළියේ ඉන්න යාළුවයි සහෝදර යාළුකමයි දෙක දෙකක්. මේ අනුන්ගේ පිට ඉන්න යාළුවයි ගෙදර එක බඩ කරලා කඩාගෙන ආපු යාළුවයි දෙන්න එක සමද නෑ. එහෙනම් අර පිට ඉන්න යාළුවෙක් විදිහට ආමන්ත්‍රණය කරන්න එපා ගෙදර ඉන්න සහෝදරයාට සහෝදරියට. ඒක විශේෂයක් හැමතිස්සෙම තියෙනවා. ඒක එන්න ඕනේ ඉතින් ගෙදර මහායත්තංගෙම තමයි. ඒ වෙනතන පොඩි පොඩි ඇත්තංග වෙනස් කරන්නේ ওই මහාය තමයි. ඒගොල්ලෝ කියන වචන වලින්. ඉතින්ද පාක් කතා කරන හදා ගන්න දැන් ගෙදර ගියත් මෙතෙක් කතා කරගෙන තිබුණත් දැන් ගෙදර ගියම වෙනස් කරන්න. වෙනස් කළා ওই අමුත්තක් දැනී දවස් දෙක තුනක් යනකොට. යනකල් ඊට පස්සේ ඒක හරි ලස්සනට ජීවිතේට තමයි ජීර්ණය වෙනවා. එතකොට බලන්න ප්‍රසන්න මනසක් ඇති වෙන්නේ නැද්ද කියලා? මනස ලකෝ ශාන්තියක් ඒලාවට ඇති වෙනවා. ඊගවට ඒ විතරක් නෙමෙයි ප්‍රසන්න වචන ඒ වෙලාවට විතරක් නෙමෙයි ස්වාමි භාර්යාවන් යටතේ පියවාදිනී කියලා කියන්නේ භාර්යාව තමයි විශේෂයෙන්ම පියවාදිනී වෙන්න තෝනේ. ඈ ඒක මහත්තර තරහ ගිය වෙලාවට වුණත් අපියවාදිනී වුණොත් එහෙම පියවාදිනී කියන්නේ ඒ වෙලාවට වුණත් මහත්තයාගේ තරහ ඇවිස්සෙන වචනයක් නෙමෙයි කියන්නේ. හැමතිස්සෙම මහත්තයාගේ තරහ සංසිඳන වචනයක් කියන්නේ. එතකොට සමහරක් වෙලාවට
මහත්තයා හොඳටම තරහ ගිහිලා ඉන්නවා නම් ප්‍රිය වචනේ කිව්වත් වරදින්න පුළුවන්. ඒ නිසා ප්‍රිය වචනේවත් පොඩ්ඩක් ප්‍රිය වචනේ නිශ්ශබ්ද වචනේම වෙන්නට පුළුවන්. ඒකත් බලා ගන්න ඕනේ. පිළිතුරු ගෙදර හුඟා භාර්යාවගේ අතින් ප්‍රශ්න ඇති වෙනවා. මම මේකත් කියනවා. අද ප්‍රශ්නයක් ආවා. ඉදිරියට මේ වගේ ප්‍රශ්න ගොඩක් ගෙවල්වත් තියෙනවා ඉන්න පුළුවන්. වචන බොහොම නපුරු වෙලා දැන් ගිනි ගන්නවා ගේ ඇතුළ. මොකද්ද සල්ලි නැහැ කියලා ගෙදරට කාන්තාවෝ ටිකක් ගෙනලා බෝඩ් කරවගන්න. ගෙදර මිනිහා දැන් වෙනින් කාන්තා ඒ කාන්තාවක් එක්කලා තියාලු වෙලා. දැන් මේ ගිනි දාගත්තට නේද ගෙදෙට්ට? දැන් ගිනි ගෙදෙට්ට දාගෙන ඉරෙලා ගිනි ගන්නෝ කිය දැන් කේ ගහනවා. බලන්න වෙන දේ මොකද්ද කියලා හිත. මේගොල්ලන් හිතේ මේ මේ මේවන්නේ මම දන්න වචන නම් මට ඉන්නෙත් නෑ වට කියන්නේ. එනවා වචන හැම ඒවා කියන්න බෑ. ප්‍රශ්න දෙන්නේ. ඒක කියන්න බෑ. මොකද්ද මේ කරන්නේ? තමන්ගේ ගෘහ ජීවිතය කියන්නේ අනුන් ගෙට දාගන්න එකක් නෙමෙයි. දරුවට තමන්ගේ එක්තරා ප්‍රමාණයක් තියෙනවා. දැන් දරුවා ඇඩ්වාන්ස් එක පාස් කරන්නේ කියලා කම්පියුටර් කරන්න ඕනේ කිව්වලු. දරුවට දැන් කම්පියුටර් කරන්න දැන් මාසෙට 1500ක් විතර සල්ලි ඕනේ කියලා. එතකොට අම්මා දැන් මොකද කරේ? ගෙදරට ගෙනහලා ගෑනු කීවරනේ බෝඩ් කරගෙන ඒක සල්ලි අරගෙන දරුවට කම්පියුටර් ගන්නවා. මොකද ඒකද කරන්න තිබුණේ? දරුවා ඇඩ්වාන්ස් ලෙවල් පාස් නම් දරුවට පුංචි රස්සාවක් හොයාගන්න පුළුවන් කමක් නැද්ද? පුළුවන් තරම් උත්සාහ කළා පොඩි රස්සාවක් හොයාගෙන දරුවා ඒක තුලින් කම්පියුටර් එකේ යන්න බැරිද? අවශ්‍යතාවය තිබුණා නම්. දැන් අපිට ඕක අනිත් පැත්තට වුණා නම් ගෙදර පිරිමි ටිකක් ගෙන හදාගත්තා. එතකොට පස්සේ අනිත් පැත්තට හැරෙන ගන්නේ නැද්ද? දෙකම වැරද්ද. දැන් නෝන කෑ ගහනවා මහත්තයාට මහත්තයා වැරද්ද කළා කියලා. මොකද පිරිමි ටිකක් ගෙනලා ගෙන දාගත්තා නම් නෝන අර තත්ත්වෙට නොයතේ කියලා කාටද කියන්න පුළුවන්? තමන්ගේ දරුවා ඒ තත්ත්වෙට නොයතේ කියලා කාටද කියන්න පුළුවන්? පස්සේ එක්කෙනෙකුට බැන බැන ඇවිදිනවා. ප්‍රශ්න හදා ගන්නවා ගෙවල් වල. මේ ප්‍රශ්න හැදුණත් දැනගන්න ඕනේ තමන්ගේ වචනය පාවිච්චි කළා. මේ ප්‍රශ්න වෙනස් කර දැන් දරුවට උනත් ආදරයෙන් කරුණාවෙන් දරුවගේ ස්වභාවයට පෙරවට කියලා දින අපිට අපේ තත්ත්වය බලන්න දරුවෝ අමාරුයි නේද පොඩ්ඩක් ඔයා රස්සාවක් හොයාගන්න කියලා දරුවට කරුණ කියලා දුන්නා නෑ. අම්මලා ගත්තෝනේ පුළුවන් බැරි දේවල් කරා. හැමතිස්සෙම සද්ධා කියන්නේ තමන්ගේ විශ්වාසය තමන්ට ගොඩනගා ගන්න ඕනේ. දැන් අර ළමයට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉගෙනීම කඩක් අපල්ලේ ළමයේ තත්ත්වයෙන්. දැන් ඔය දෙයම නෙමෙයි වුණත් ඔය වගේ තව තව ප්‍රශ්න ඔයත්තන්ගේ ගෙවල් වල තියනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් පරිස්සමෙන් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නට වග බලා ගන්න. මොකද හැම එක්කෙනාම කරන්නේ නැති වුණාට නොවෙනවා කියලා කියන්න පුළුවන් තමකුත් නෑ. එනිසයි අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. සම්මා වාචා වගේම සම්මා කම්මන්ත, ඒ කියන්නේ අර කිව්ව කර්මාන්තයට තමයි අරකත් බලපාන්නේ. සම්මා කම්මන්ත සම්මා ආජීව, මේ දෙකම. ආජීව කියන්නේ දිවිපැවැත්ම, කර්මාන්තය කියන්නේ නිකම්. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන ජීවිකම් කප්පේති කියලා කිය වැරදි ආජීවය නවත්තනවා. මොකද්ද සම්මා කම්මන්ත කියන්නේ? ගොවිකම ආදි වශයෙන් දක්වලා තියෙනවා. රාජ්‍ය සේවය, ගොවිතැන, හිගාවට වෙළඳාම මෙහෙම දක්වලා තියෙනවා. මේවා හොඳයි. නමුත් මස් මාංශ වෙළඳාම ආජීවය හොඳ එකක්? ආජීවය හොඳ නැහැ. පෞකාරයක් කියලා කිව්වේ නැහැ. විනාතේ එතන තියෙනවා. මෙතන මතක තියාගන්න. සත්ත්ව වණිජ්ජා, මංශ වණිජ්ජා, විෂ වණිජ්ජා, වහල් වෙළඳාම කියන්නේ සත්ත්ව වණිජ්ජා. සත්ත්ව වණිජ්ජා කියන්නේ ආයුධ වෙළඳාම. ඊගාවට මංශ වණිජ්ජා කියන්නේ මස් පිණිස සතුන් වෙළඳාම. ඊගාවට මංශ වණිජ්ජා කියන්නේ මස් වෙළඳාම නෙමෙයි, මංශ වණිජ්ජා කියන්නේ මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම. අනිත් එක වසවිස වෙළඳාම් කිරීම. වසවිස වෙළඳාම් කරනවා කියන්නේ සත්ව ඝාතනය පිණිස. හැම එකම ඝාතනය පිණිස වෙන්න ඕනේ.
දැන් අවියායක වෙලඳන් කරනවා කියලා පිහිවෙලඳන් කිරීම පාපයක් නෙමෙයි මිච්ඡා ජීවයක් නෙමෙයි නමුත් සත්ව ඝාතනයේ දින්ස වෙලඳන් කරනවා නේද අන්න ඒකයි වැරද්ද කිව්වේ නිසා වර්ධව ගන්න එපා මෙතන මස් මාංශ වෙලඳාමයි කියන එකෙන් අදහස් කරන්නේ අර මස් වෙලඳන් කරන එකම නෙමෙයි මස් පිණිස සතුන් වෙලඳන් කිරීමයි ඉතින් මේ විදිහට මේ සම්මා කම්මන්ත සම්මා ආජීවයන්ගෙන් යුක්ත වෙන්නට ඕනේ ඊගාවට සම්මා වායාම සම්මා වායාම කියලා කියන්නේ අර ඉහතින් කියන ලද හැම දෙයක් සඳහාම සම්මා දිට්ඨිය එක්කල සම්මා වායාමයේ තියෙනවා සම්මා දිට්ඨිය එක්කල සම්මා සතිය තියෙනවා සම්මා දිට්ඨිය එක්කල පෙරපසු නොවීම සම්මා කම්මන්ත තියෙනවා පෙරපසු නොවීම මේ හතරම තියෙනවා සම්මා දිට්ඨිය තියෙනකොට මොකක්ද හතර සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකප්ප ඒකම තියෙනවා සම්මා සති තියෙනවා සම්මා වායාම තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත ඒ අනුරූපව සිද්ධ වෙන්නේ ඊගාට සම්මා සමාධි මේ සම්මා දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ ටික එකිනෙකට සම්බන්ධ වෙලා ඇවිල්ලා මේ කරුණු හතම එක සිතකට වැටුණා නම් ඒක තමයි සම්මා සමාධිය. ඒ එක සිතකට මේ හත් අට වෙච්ච ගමන්ම ඒක තමයි සෝවාන් වුණා කියන්නේ. එක සිතක මේවා පුහුණු කරගෙන පුහුණු කරගෙන පුහුණු කරගෙන ඇවිල්ලා එක චිත්තක්ෂණයක සමාධිගත වුණා නම් ඒක තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. ආර්ය මාර්ගෙහි ඒක නිසා ඔය අනිත් අනිත් තියෙන භාවනා ක්‍රමවල සෝවාන් වීම නෑ සෝවාන් වීම තියෙන්නේ මේ මාර්ගයේ විතරයි ඒක කියන්නේ මේ මාර්ගයෙන් පිට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන කවුරුවක්වත් නෑ කියලා මේ ශාසන මාර්ගයෙන් පිට දැන් වතන පැහැදිලි වෙන්න ඕනේ මේ ලෝකීය සම්මාදිට්ඨිය ඇවිල්ලා මෙන්න මෙහිම චිත්ත ඒකාග්‍රතාවයක් ලැබලා සෝවාන් වුණා නම් ඒ සෝවාන් වෙච්ච තැනින් තමයි ආර්ය සම්මාදිට්ඨිය එන්නේ දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මාර්ගය කියන මේ ටික පිළිබඳ අවබෝධය එතනින් ඉඳන් එයාට අන්න ලෝකෝත්තර ආර්ය ශ්‍රායික මාර්ගය එයාට බලපවත්තන්නේ එතනින් ඉඳන් මෙහා මේ අත්තිදින්නම් අත්තිත්තං ආදී වශයෙන් සකස් වෙච්ච ඒ සම්මාදිට්ඨිය මුල් කරගත්ත අවස්ථාවයි ඉන්නේ දැන් මේ අරි අටඟි මග සම්බන්ධ කරගන්න පුළුවන් ද අපිට බැරිද දැන් ඔය අරි අටඟි මග සම්බන්ධ කරගත්ත තැනැත්තාට පුළුවන් ද පින්වත්නි ඕකෙන් දැන් බුදුහාමුදුරුවෝ බාර අරගෙන ඉන්නේ සම්මා වායාම සම්මා සති සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම කියනකොට දැන් පේනවා එහෙනම් යද යද ඉන්න පුළුවන්කම නෑ කියලා දැන් පේනවා අපිට හොඳටම මේ අනම්මනම් කර කර ඉන්න තෘෂ්ණා වර්ධනය කර කර ඉන්න පුළුවන්කමක් නෑ කියලා එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය යන බලන්න ඔක්කොම තීරණය කරන්න ඉස්සලා බුදුහාමුදුරන්ගේ දහමේ හරය මොකද්ද කියලා කොතෙන්ටද එන්න වෙන්නේ හිංසයි කිව්වේ යදින්න එපා පතන්න එපා ආයාචනා කරන්න එපා ඒව හරියන්නේ නෑ කියලා ඒ වගේම බුදුහාමුදුර උපදින්න ඉස්සලා තිබුණා ඕන තරම් නමුත් බුදුහාමුදුරු ඒව වැරදි නිසායි කිව්වේ ඒව කරන්න එපා මෙන්න මේකයි මාර්ගය කියලා ඉතින් ඔයයන්ට ඒ මාර්ගය අවශ්‍ය නම් විතරක් කටයුතු කරන්න ඒ ඔක්කොම කැටි කළා තමයි කිව්වේ තෙරුවන් සරණ ගිහින් පන්සල් රකින්න කියලා තෙරුවන් සරණ ගිහින් පන්සල් රකිමින් ඒ කියන්නේ පංච සුචරිතයේ වදමින් පංච දුෂ්චරිතය අතහැරියා නම් මෙයා මේ මාර්ගයේ ඉන්න කෙනෙක් ඉතින් අමාරුද එලකේ අමාරුයි කියලා හිතෙනවා මොකද ජරා පුරුදු දැන් ඇති වෙන තියෙන හින්දා ඔය පුරුද්ද කඩා ගන්න එක තමයි තියෙන්නේ දැන් බලන්න අපේ සමාජයේම ඕන තරම් ඉන්නවා කුරා කූඹියෙකුටවත් හිංසා කරන්නේ නැති අය මේ සමාජයේ අපි අතර ඉන්නවා එහෙනම් අනිත් කෙනෙකුට මේක කරන්න ඕනේ කියන එකක් තියෙනවද නෑ ඒ කරන්නේ බෑ කියලා කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන්ම පුරුද්ද කඩා ගන්න අමාරුයි අදිෂ්ඨාන කළා පුරුද්ද කඩන්න එතකොට රකින්න පුළුවන්
කිසි දවසක බොරුවක් නොකියන අය නැද්ද? කොහොමද කාටද කියන්නේ මම කිසි දවසක බොරුවක් කියන්නේ නැහැ කියලා? අතීතයේ කියන කතාව නේ මං කියන්නේ. දැන් ඉතින් මේවට යෙදිලා යෙදිලා දැන් මේ මාසෙකට මෙහා පැත්තේ ඉඳන්වත් මම බොරුවක් කියන්නේ නැහැ කියන අතසල්වා. මෙතේ ඔය ඉන්නේ ඕන කරා. හරිද? ඒ කියන්නේ මෙත ඔහොම ඉන්නා නම් අනිත් අයට බොරු කියව නවත්තන්න බැරිද? පුළුවන්. පුරුද්ද කඩා ගන්න. අනිත් සිල්පදත් ඔච්චරයි කියන්නේ පුරුද්ද කඩන්න. බලන්න කොච්චර මානසික සුවයක් භුක්ති විඳිනවද කියලා. කොච්චර සැනසෙල්ලක් ලැබෙයිද කියලා. පින්වත්නි, ඒ නිසා මේ අරි අටඟි මග කියන අපන්නක ප්‍රතිපදාව ගැන බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ආනන්ද, ඉස්සර හිටියා රජෙක්. මේ රජ දැහැමින් ගත පැවැත්වා. එයාට සප්ත රතනයන් පහළ වුණා. ඊපස්සේ එයාගේ පුතාට සක්විතිවත් කියලා දුන්නා. ඉතින් ඒ පුතා දැන් මේ සක්විතිවත් පැවැත්වා. හැබැයි තාත්තගෙන් පුතාට සක්විති රජකම ගියේ නෑ. එහෙම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තාත්ත පුතාට සක්විති ප්‍රතිපදාවයි කියනවා. පුතාගේ ප්‍රතිපදාව ගියම තාත්තගෙන් ඈත් වෙලා ගිය සප්ත රතනයන් පුතාට හම්බ වුණා. එහෙම ඔහොම පරම්පරා කීපයකට ආවා. එක පරම්පරාවකට ආපහම ඒ පරම්පරාවේ පුතා එක සිඳ දැම්මා. එතනින් පස්සේ ඒක ගියේ නෑ. ඒ පුතා අර සක්විති වත් පිළුවේ නෑ. ඒ අනුව රජකම් කළේ නෑ. ඒ නිසා අතුරුදන් වුණා එයාගේ සප්ත රතනය. මේ උපමාව කියලා කියනවා ආනන්ද, මගේ අපන්නක ප්‍රතිපදාව, මගේ අපන්නක ප්‍රතිපදාව සිඳ දමන අවසන් පුරුෂයන් පුරුෂ යුගය ඔබ වෙන්නට එපා කියලා. ඉතින් අවසන් පුරුෂ යුගය ඔබ වෙන්නට එපා කියලා ආනන්ද හඳුරන්න එපා කියන කතාව නෙමෙයි මේ කිව්වේ. සමාජයට කිව්වේ ඒ කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය අනිත් පරම්පරාවට දෙන්න කියන එකයි. දැන් දෙනවද? දැන් දෙන්නට ආර්ය ශ්‍රාණික මාර්ගය. ඔය අම්මලා තාත්තලා බලන්න ප්‍රතිපදාව ඒ හරියට ගෙනිච්චොත් තමයි අර කිව්වේ ආනිසංස අත්ති මාතා අත්ති පිතා කියන එක. බුදුරජාණන් පරම්පරාවට සැනසෙල්ල එතනයි තියෙන්නේ. මේ ටික හොඳට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අද විශේෂයෙන්ම තෝරගත්ත මේ මාර්ගය මම දන්නවා ගොඩාක් දෙනෙකුට මේක පිළිබඳ ප්‍රශ්න තිබුණා. කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය තුලින්ම සම්බන්ධ නැද්ද? දැන් දාන සීල කියන කොටස් දෙකෙන් පටන් ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගිහියාට ගිහි ප්‍රතිපදාවේ දාන සීල අර ඊගාවට ලෝකෝත්තර ප්‍රතිපදාවේ තමයි ප්‍රඥාවලින් පටන් ගත්තේ සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය එතන ප්‍රඥාවයි සෝවාන් වෙලා දැන්. දැන් චතුසත්‍ය නුවණ තියෙන නිසා එතන ප්‍රඥාවෙන් පටන් ගත්තා. මෙතන දානශීල වලින් පටන් ගත්තා. මොකද එහෙම ප්‍රඥාවක් මේ ලෝකීය පුද්ගලයාට නැති නිසා විග්‍රහ කළා තියෙනවා. ඉතින් මේ විග්‍රහය දැනගෙන පුළුවන් තරම් උත්සාහ ගන්න. උත්සාහ ගන්නකොට වැඩි දවසක් යන්නේ නැතුව උත්සාහය සපල වෙනවා. ඔහම ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලාවක හරි ඔය ඇත්තන්ට නිසකව කියන්න පුළුවන් නම් දැන් නම් මම අපායට යන්නේ නැහැ, දැන් මං හොඳට පන්සිල් රකින්න කෙනේ, අන්න සෝවාන් මාර්ගයට පැමිණුණා. ඒක නැත්තා. එයාද කියනවා සද්ධානුසාරී කියලා, නැත්නම් ධම්මානුසාරී කියලා. ඒක නැත්තා. ඊට පස්සේ මැරෙන්න ඉස්සෙල්ලා කොයි වෙලාවෙ හරි ඒක තහවුරු කරනවා, ඵලයට පැමිණෙනවා කියලා කියනවා. ඵලයට පැමිණෙනවා, තව මෙයා මාර්ගයේ ඉන්නේ. ඵලයට පැමිණුණාට පස්සේ තමයි එතනින් අනාගාමී මගට සකදාගාමී මගට පිවිසෙන්නේ. ඒකයි වෙනස. දැන් මාර්ගයේ ඉන්න තාම දැන් පන්සිල් රකින්නවා, තමන්ට නියතයි තමන් යන්නේ නැහැ කියලා භුගතියට. තමන් දන්නවා මගෙන් පංච දුෂ්චරිතය මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ තත්ත්වයේ තහවුරු වෙච්ච ගමන් දැන් තමන්ගේ අපායගාමීත්වය නැතුව දැන් ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙලා. ඵලය කියලා කියන්නේ ඒකේ තහවුරු වෙලා ඒක නැත්තා අනාගත ඊළඟ පියවරට ප්‍රතිපත්ති ගෙනියනවා. ඊළඟ පියවරට ගෙන්නේ ඔන්න අනාගාමී සකදාගාමී මාර්ගය.
සකදාගාමි මාර්ගයේ තහවුරු වෙලා අවසන් වෙනකොට තමයි සකදාගාමි ඵලය. එතන මේ ඵලය කියන්නේ මොකද්ද? සකදාගාමි ඵලය කියනකොටම ඊළඟ චිත්තක්ෂණේ ඉඳන් අනාගාමි මාර්ගය. ඊගාවට එතන අනාගාමි ඵලය. අනාගාමි ඵලයට ආවනම් එතනින් නම් එයා යන්නේ අනාගාමි ඵලයට ආවනම් එතනින් නම් එයා අරහත් මාර්ගයේ. අරහත් මාර්ගයට ඇවිල්ලා අරහත් ඵලයට එනවා. එතකොට සමහරක් වෙලාවට මේ ටික චිත්තක්ෂණ ටික ටික යමින් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මේ ටික චිත්තක්ෂණ අතකින් එක්ෂණයකින් වෙන්නත් පුළුවන්. හැබැයි චිත්ත පරම්පරාවක් තුළයි සිද්ධ වෙන්නේ. එක සිතක අටම එන්නේ නෑ. මගඵල අටම එක සිතක එන්නේ නෑ. සිත් අටකයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් අනතුරුව කියන එකෙන් අදහස් කළේ මග සිතට අනතුරුව ඵල සිත කියන එකෙන් අදහස් කරේ මාර්ගයට පැමිණුණා නම් ආයි ප්‍රත්‍යඥ තත්වයටවත් එතන පහලටවත් එන්නේ නැහැ. ඒකේ ඵලයට පැමිණලම තමයි නවතින්නේ. අනතුරුව ඵලය ලැබෙන එක ලැබෙනවම තමයි. නැත්තම් කිව්වේ නැහැ මේ ඊළඟ චිත්තක්ෂණයම ඵලසිතේ කියලා. මොකද මාර්ගඵල අධිගමනේ ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්තම් පුද්ගලයා අට දිනෙකට දන් දෙන්න පුළුවන් කියන්නේ නැහැ. මොකද කියන්නේ? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. එකම චිත්තක්ෂණයක වෙනවා නම් කොහොමද පුද්ගලිය අට දෙනෙක් හොයාගන්නේ? පුද්ගලිය අට දෙනෙක් හොයන්න බෑ. ඔක්කොම එකම චිත්තක්ෂණයේදී සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට එක කාලයක් පවතින්නට ඕනේ. එනිසයි කිව්වේ පුද්ගලයන් අට දෙනෙක් මෙහෙම ඉන්නවා කියලා. ඒ කියන්නේ මාර්ග පුද්ගලිකුත් ඉන්නවා, ඵල පුද්ගලිකුත් ඉන්නවා. මාර්ග ඵල වශයෙන් අට දෙනෙක් ඉන්නවා කියලා කියනවා. මේ ආර්ය මාර්ගයේ තමන් තේරුම් අරගෙන ජීවිතේට මේ ක්‍රියාමාර්ගයේ මේ මාර්ගයේ ගමන අදිෂ්ඨාන කරගන්න. දැන් අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේගේ මඟ ඇරෙන්නට වෙන මඟක් නැහැ කියන අදිෂ්ඨානයේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන මේ ටික හොඳට හිතාගෙන මේ ධර්ම ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙමින් රැස් කර ගන්නා වූ කුසල මාර්ගයේ හේතුයෙන් වහ වහ තමන්ට ප්‍රාර්ථනීය පරිදි නිවන් සුව පිණිස වේවා. නිවන්සේ ලැබෙන තාක්කල් දෙල මෙලොව සහපතත් පරලොව යහපතත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.